සුභ උදෑසනක් ඔබ සැමට අපි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මුලින්ම මේ මුලදිම මේ වසරේදී වැඩසටහනක් පටන් ගත්තා වොයිස් ඔෆ් SLM කියලා අපි හැම පළවෙනි අඟහරුවාදාම තමයි මාධ්‍ය ආමන්ත්‍රණය කළේ ඉතින් එදා ඉඳලා මේ වෙනකම් අපිත් එක්ක මාධ්‍ය ඉතාමත්ම ළඟින් කටයුතු කළා මේ කෝවිඩ් පාලනයට ලකු දායකත්වයක් දරුවා ඒ අනුව අදත් මෙහි පැමිණලා සිටින මේ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය කියන මේ දෙකේම මාධ්‍ය මහත්මීන්ව අද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මගෙන් ලෑස්ති කරන මේ වෛද්‍ය සාකච්ඡාවට පැමිණීම සම්බන්ධව මම ස්තුතිවන්ත වෙනවා ඒ වගේම ඒගොල්ලන්ව මම සාදරයෙන් පිළිගන්නවා එතකොට අද අපේ මේ මාතෘකාව අපි ලෑස්ති කරලා තියෙන සාකච්ඡා කරන්න කෝවිඩ් වසංගතයේ මානසික සෞඛ්‍යයට ඇති බලපෑම් කියන මාතෘකාව යට තමයි අපි අද මේ මේ මාතෘකාව අද සාකච්ඡා කරන්න යන්නේ අද මේ මාතෘකාව සාකච්ඡා කරන්න යන්න කරන්න මම ඉතාමත්ම වැදගත් විද්වත් මහත්ම වෛද්‍ය විශේෂඥ මහත්මීන් දෙපළකට ආරාධනා කරා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය වෙනුවෙන් අපි මගේ වම් පැත්තෙන් මගේ දකුණු පැත්තෙන් ඉන්නේ විශේෂඥ වෛද්‍ය විශේෂඥ මානසික වෛද්‍ය සජීවන අමරසිංහ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ මහත්මයෙක් ඒ වගේම මගේ වම් පැත්තෙන් ඉන්නේ විශේෂඥ මානසික වෛද්‍ය පබාසරේ ගිනිගේ ජේෂ්ඨ කථිකාචාර්ය මානසික වෛද්‍ය ඒකකය පේරාදෙණිය වෛද්‍ය පීඨය හා පේරාදෙණිය මහා රෝහල අපි අද කතා කරන මාතෘකාව අපිට වෛද්‍ය ශිෂ්‍යයට කොතරම් වැදගත් වෙනවද කියන එක ඕගලන්ට වැටහෙනවා ඇති අපි ලොකු උනන්දුවක් දක්වලා මේ මහත්මියව පේරාදෙණිය සිට අද මේ මාතෘකාවට ආමන්ත්‍රණය කිරීමටම ගින්න ගත්තේ මේ මාතෘකාවේ වැදගත්කම නිසා ඉතින් අපි මේ මාතෘකාව ගැන කතා කරන්නේ ඇයි කියන එක කිව්වොත් එහෙම අපි දන්නවා දැන් කෝවිඩ් රෝගීන්ගේ අඩුවීමක් අපි දකිනවා ඉතින් ඒකම රෝගීන් රෝහල් වලට අසාධ්‍ය වෙලා එන එක ඔක්සිජන් වල මත යැපෙන එක දැඩි සත්කාර වලට ඒකක වලට යන එක කියන මේ සියල්ලම රෝගීන්ගේ අඩුවීමක් දකිනවා ඒ එක්කම දැන් අපි වැඩිපුරම දකිනවා මේ කෝවිඩ් වලට අදාළව එන අනිකුත් ප්‍රශ්න. එතකොට මේ කෝවිඩ් වලට අදාළ අනිකුත් ප්‍රශ්න ගැන කතා කිරීමේදී මේ දීර්ඝකාලීන කෝවිඩ් නැත්නම් long කෝවිඩ් කියලා මේ මාතෘකාවක් යටතේ අපේ වෛද්‍ය ප්‍රජාව බොහෝ වෙලාවට කතා කරනවා. එතකොට මේකට අර්ථකථන දෙනවා මාසයක් සුමාන 3ක් 4ක් ගියාට පස්සේ එන සංකූලතා ගැන අපි අර්ථකථන දීලා ඒ සම්බන්ධව කතා කිරීමක් වෙනවා අපි ස්නායුවයි මම ස්නායු වෛද්‍ය විශේෂඥවරියක් විදිහට කෝවිඩ් වසංගතයට ආජනේ වූ ස්තදර කෝවිඩ් හැදිනායින්ට සමහර එන ස්නායු ප්‍රශ්න දැකලා තියෙනවා එතකොට මේ දෙකේදිම අපි දැනගත් දෙයක් තමයි මේ පසුව එන ප්‍රශ්න බොහෝ විට දකින්නේ අපි මේ වැඩිපුරම නිදන්ගත රෝග තියන අයගේ උදාහරණයක් විදිහට බැලුවොත් එහෙම පස්සේ එන ප්‍රශ්න පෙනහල්ලේ අසනීප තියෙන ජුම්බීපු පෙනහල්ලේ අසනීප තියන අයට තමයි වැඩිපුරම මේ ප්‍රශ්න මතුවෙන්නේ එහෙම නැත්නම් වකුගඩු තියන ප්‍රශ්න තියන අයට තමයි මේ ප්‍රශ්න මතුවෙන්නේ ඉතින් ඒ අනුව බැලුවොත් එහෙම මේ කෝවිඩ් වලට විදුරු වෙන බොහෝ ආයින්ට මේවා මොකක්වත් ප්‍රශ්න නැහැ. එතකොට අපි බොහෝ වෙලාවට දකිනවා මේ කෝවිඩ් නිසා මානසික ආබාධ වලට මානසික රෝග වලට ගොදුරු වෙන අය ඉතා විශාල වශයෙන් මේ ඇත්තෙම කායිකව ලොන් කෝවිඩ් කියන ප්‍රශ්නයට ගොදුරු වෙන අයට වඩා මානසික ප්‍රශ්නත් ඒකට අයිති වෙනවා. ඉතින් ඒ උනාට ගොඩායින්ට මේ බය සහ මානසික පීඩනය නිසා එන ප්‍රශ්න අපි බොහෝ වෙලාවට දකිනවා. ඉතින් අපිට තේරුණා ඒ සම්බන්ධව අපි ප්‍රජාව දැනුවත් කරන්න ඕන. ඒ සම්බන්ධව විශේෂයෙන්ම
තරුණයින්ට මේක නිසා භීතියක් නිසා එන ප්‍රශ්න තියෙනවා. ඒ වගේම වයසකයින්ටත් තියෙන ප්‍රශ්න තියෙනවා. එතකොට මේ ප්‍රශ්න අපිට ඒ එක්කම මේ කෝවිඩ් නිසා අපිට එන්නත්කරණයට දැන් අපිට කෝවිඩ් සහ මානසික ප්‍රශ්න ගැන කතා කරොත් එහෙම තුන් ආකාරයකට මේක අපිට බලපානවා. එකක් කෝවිඩ් රෝගය නිසා එන භීතිය සහ ඒක නිසා එන ප්‍රශ්න ටික ඒ එක්කම මේ එන්නතට අදාළව තියෙන ප්‍රශ්න ටික ඒ වගේම කෝවිඩ් නිසා අපිට සමාජීය ප්‍රශ්න නිසා හුඟායන්ගේ ආර්ථිකයට මේක බලපාලා තියෙනවා. ඒකත් එක්ක මානසික ආතතියකට ගොදුරු වෙනවා. ඒ නිසා එන ප්‍රශ්න කියලා මේ විශාල පරාසයක ප්‍රශ්න ගොඩක් මේ අවස්ථාවේදී මේ ජනතාවට තිබිලා ඒගොල්ලෝ වෛද්‍යවරුන් කරා යොමු වෙනවා. ඉතින් මේ ප්‍රශ්නවලට අපි සමහර වෙලාවට දරුවන්ගෙන් දෙමව්පියෝ මේවා ගැන දැනුවත් වෙලා ඒවා පහසුවෙන් විසඳ ගන්න පුළුවන් වෙනවා. වැඩිහිටියන්ට බුද්ධිමත්ව ඒවට කතා ඒ ගැන හිතලා තීරණ ගන්න පුළුවන් වෙනවා. ඒකට මේ ප්‍රශ්න අපි කොහොමද එදිනදා ජීවිතයේදී අඳුනගන්නේ? මොනවද පොදු ප්‍රශ්න? ඒ ප්‍රශ්නවලට අපි මොන ආකාරයේද පිළිතුරු සපයන්න කියලා තමයි අපි අද කතා කරන්න යන්නේ. එතකොට මගේ ළඟ ඉන්න වෛද්‍ය විශේෂඥ සජීවන අමරසිංහ මේක වැඩිහිටියන්ට මේ කොහොමද මේ මානසික ප්‍රශ්න කියන එක බලපාන්නේ කියන එක ගැන ඔබට ආමන්ත්‍රණය කරලා දැනුවත් කරාවි. ඩොක්ටර් පබාසරී ගෙනගේ ළමයින්ට කොහොමද මේක තරුණ අයට තරුණ ප්‍රජාවට මේක බලපාන්නේ කියන එක ගැන ඔබ දැනුවත් කරාවි. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මාධ්‍ය මේ දෙක සමාජයට වැදගත් ආකාරයට බලපෑමක් ඉල්ල කළ හැකි ආකාරයට මේ සතේ විද්‍යා සම්පූර්ණයෙන් මේ ගැන පුහුණුවක් ලද විශේෂඥ වෛද්‍යවරියක් වරුන් දෙදෙනෙක් දෙන මතය සමාජයට ගෙනහිල්ලා ඒ සමාජයට මේ අපේ මාධ්‍ය සාකච්ඡාව පළවත් දෙයක් විදිහට කරන්න අපිට ඒ දායකත්වය දක්වාවි කියන එක තමයි මම මේ අවස්ථාවේ මාධ්‍යෙන් ඉල්ලා සිටින්නේ. මම දැන් ආරාධනා කරනවා වෛද්‍ය සජීව නමරසිංහට ඔබව ආමන්ත්‍රණය කරන්න කියලා. සුබදසනක්. මම වෛද්‍ය සජීව නමරසිංහ, මනෝවෛද්‍ය විශේෂඥ, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ මුල්ලේරියාව. අප සභාපතිනි, ගරු සභාපති පද්මගුණ රත්න වෛද්‍යතුමිය කිව්වා වගේ මානසික සෞඛ්‍ය කොවිඩ් අසංගතය ජනතාවගේ මානසික සෞඛ්‍යයට විශාල බලපෑමක් ඇති කරලා තියෙනවා. ඇත්තටම තුන් වැදෑරුම් විදිහට මේක වෙනවා. ඒ කිව්වා වගේ කොවිඩ් රෝගය නිසා ඇති වෙන මානසික බලපෑම්, ඒ වගේම පසු කොවිඩ් තත්ත්ව හා එන්නත්කරණය නිසා ඇති වෙන බලපෑම්, ඒ වගේම ආර්ථික හා සමාජමය ප්‍රශ්න. මුලින්ම අපි කතාත් මේ කොවිඩ් වසංගතය මුල් උච්ච අවස්ථාවේදී ජනතාව තුළ විශාල බියක් තිබුණා මේ කොවිඩ් රෝගය වැළඳෙයි, ඒ වගේම ඒ නිසා නිරෝධායනයට ලක්වේ, එවැනි විශාල බියවල් තිබුණා. දැන් ඒ බිය ටිකින් ටික පහව යනවා. නමුත් තාමත් යම්කිසි මට්ටමකට ඒ බිය තියෙනවා. ඉතින් මගේ මතය නම් ජනතාව තුළ යම්කිසි මට්ටමකට බියක් තියෙන එක හොඳයි. මොකද බියක් තියෙනකොට යම්කිසි ආතතියක් තියෙනකොට අපි පරිස්සම් වෙනවා. නමුත් සමහර අය විශේෂයෙන්ම සංවේදී අයගේ මේ ආතතිය අනවශ්‍ය ප්‍රමාණයට වැඩි වෙනවා. ඒ වැඩිවීම නිසා ඒගොල්ලෝ ගොඩක් වෙලාවට බය වෙලා වෛද්‍යවරු වෙත අනවශ්‍ය විදියට යොමු වෙනවා. දැන් විශේෂයෙන්ම අපේ මේ මොළයයි මනසයි ශරීරයයි කියන්නේ දෙක බොහොම සම්බන්ධයි. ඉතින් අපිට හිතට ඔයගොල්ලෝ දන්නවා ඇති අපිට හිතට බයක් දැනුණාම ඒ බය මානසික විතරක් නෙවෙයි, ඒ බය නිසා ශාරීරික ලෝක රක්ෂණ ඇති වෙනවා. හෘද ස්පන්දනය වැඩි වෙලා පපුව ගැහෙන්න ගන්නවා, හුස්ම ගන්න එක වේගවත් වෙනවා, හුස්ම ගන්න අමාරු කියලා දැනෙනවා, දාඩිය දැනෙනවා, අත වෙවුලනවා. ඉතින් මේ වගේ අර මානසික බයක් එක්ක එන අර ශාරීරික රෝග ලක්ෂණ නිසා ජන මිනිස් පුද්ගලයෙකු ගොඩාක් බය වෙනවා. ඒකට හිතන හුස්ම ගන්න අමාරු වෙනවා. ඒ නිසා දැන් මට මේ කොවිඩ් වැළඳිලාද දන්නේ. ඉතින් නිතර නිතර ටෙස්ට් කරන්න යනවා, නැත්තම් නිතර නිතර මේ ඩොක්ටර්ස්ලා හම්බෙන්න යනවා. එහෙම ගිහිල්ලා සමහරට අනවශ්‍ය විදියට රෝහල් වලට නිරාවරණය වෙනවා. ඒ තමයි පළවෙනිම මට කියන්න ඕන සමහර වෙලාවට මේ මානසික ආතතිය නිසා සමහරට හුස්ම ගන්න අමාරු ගතියක්, පපුව ගැහෙන ගතියක් වගේ ඇති වෙනවා.
දැන් මේ කොවිඩ් ගැන තියෙන බය ටික ටික පහ වෙනවා. නමුත් දැන් අපි මේ අපේ සභාපතිතුමිය කිව්වා වගේ පස්චාත් කොවිඩ් තත්ත්වයක්. එහෙම නැත්නම් පෝස්ට් කොවිඩ් සහ ලොං කොවිඩ් කියන තත්ත්වයක් ගැන අපි කතා කරනවා. මෙහිදී තද බල ස්නායු අමාරු වගේ හැදෙන්නේ කොහොම කලාතුරකින්. නමුත් ගොඩක් අයට අපි දන්නවා ඇඟට පණ නැති ගතියක් සුළුවෙන් මහන්සි වුණාම හුස්ම ගන්න බැරි ගතියක් තෙහෙට්ටු ගතියක් වගේ ශාරීරික රෝග ලක්ෂණ වගේම හිතට ටිකක් කලකිරුණු ගතියක් උදාසීන ගතියක් මේ වගේ දේවල් ඇති වෙනවා සමහර වෙලාවට මේක සති ගණන් මාස ගණන් තියෙනවා දැන් මේ මේ රෝග ලක්ෂණ නිසා ගොඩක් අය ගොඩක් බය වෙනවා සමහර අය හිතනවා නැවතත් මට කොවිඩ් හැදිලාද නැවත නියුමෝනියා හැදිලාද මම ටිකට් කපලා ගෙදර ඇරියට දැන් ආයෙත් මට අමාරු වෙයිද ආයෙත් ඔක්සිජන් දෙන්න වෙයිද ඉතින් ඒ මේ ඇති වෙන බය නිසා මම ඉස්සෙල්ල කිව්ව විදිහට හුස්ම ගන්න බැරි ගතිය හිම සමාලලට වැඩි වෙනවා ඒක නිකන් විෂම චක්‍රයක් වෙනවා සූලුවෙන් හුස්ම ගන්න බැරි ගතියක් දැනෙනවා ඒක ගැන බය හිතෙනවා එතකොට මේක වැඩි වෙනවා ඉතින් ඒ නිසා ගොඩක් අයට මේක විශාල ගැටලුවක් වෙලා ඉතින් අතන මට කියන්න ඕන විශේෂයෙන්ම ගොඩාක් බහුතරයකට මාස දෙක තුනක් යනකම් සුළු වශයෙන් ඇඟට පණ නැති ගතියක් මහන්සි වුණාම හුස්ම ගන්න බැරි ගතියක් වගේ තියෙනවා ඉතින් ඒ සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කරගන්න එපා. ඔබට වෛද්‍ය අවවාද අවශ්‍ය නම් ඔබට වෛද්‍යවරයෙක් හමු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ 247 අංකයට කතා කරන්න පුළුවන්. කතා කරලා ඒ වගේම මම දන්නවා මේ විශේෂයෙන්ම ශ්වසන වෛද්‍යවරු විශේෂ සායන පවත්වනවා රෝහල්වල. ඒ නිසා ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබා ගන්න. නමුත් අනවශ්‍ය විදිහට ඒ සම්බන්ධයෙන් බිය වෙන්න එපා. දෙවනුව මම කියන්න ඕන දැන් අපි සොයාගෙන තියෙන දැන් ඇත්තටම මේ සම්බන්ධයෙන් විද්‍යාත්මක පරීක්ෂණ අඩුයි නමුත් කොවිඩ් වලට පස්සේ එක්තරා ප්‍රතිශතයකට මානසික රෝගී ලක්ෂණ විශේෂයෙන් මානසික විෂාදයේ රෝග ලක්ෂණ සහ මානසික ආතතිය රෝග ලක්ෂණ තියෙනවා දැන් මම දන්න විශාල පරීක්ෂණයක් කරලා තිනවා චීනයේ ළඟදී ලැන්සට් සංගරාවේ පළ වුණා කොවිඩ් සුව වෙච්ච රෝගීන් 1000ක් ඒගොල්ලෝ අවුරුද්දක් පුරා පසු විමර්ශනයක් කරා මාස 6ක් යද්දි 150කට විතර ටිකක් සුළු වශයෙන් මානසික ආතති තත්ත්වයක් හා මානසික විෂාද තත්ත්වයක් තිබුණා. අවුරුද්ද අග වෙනකොට අවුරුද්දක් ගියාමත් 125කට විතර මානසික ආතතියක් මානසික විෂාද තත්ත්වයක් තිබුණා. නමුත් මට කියන්නුනේ තද මට්ටමට නැහැ මොකද ඒකල සාගත ඒක මේ 1000න් 180ක්ම නැවත රැකියාවලට ගිහිල්ලා. ඉතින් තේරෙන තදට නැති වුණාට යම් කිසි මට්ටමකට විෂාදමේ මට්ටම තියෙනවා. මම ගොලන්ට පැහැදිලි කරන්න මොකද්ද මේ මං හිතන්නේ මෙතනින් එහාට එන විෂාදයේ රෝග ලක්ෂණ කියලා. විශේෂයෙන්ම අර දවස පුරාම සතුටක් නැති ගතියක්. අපි එදිනදා ජීවිතයේ සමහර වෙලාවට සතුට හිතෙනවා සමහර වෙලාවට දුක හිතෙනවා එදිනදා දේවල් වලින්. ඒක නෙවෙයි විෂාදයේදී වෙන්නේ දවස පුරාම සතුටක් වෙන්නේ නැහැ. අර වෙනද සතුට හිතෙන දේවල් වලින් කිසි ප්‍රබෝධයක් ලැබෙන්නේ නැහැ. විනෝදාංශ කරාට එවන් විනෝදයක් ලැබෙන්නේ නැහැ. කිසිම දෙයක් වෙන උනන්දුවක් නැහැ. ආසාවක් නැහැ. අනේ මේ වගේ තත්ත්ව ඇති වෙනවා. ඒ වගේම වෙනදට වැඩිය සමහර වෙලාවට අර නුරුස්සන ගතියක්, වෙනදට වැඩිය තරහ යන ගතියක්, කෑම කන්න තියෙන ආසාව අඩු වෙන ගතියක්, නිින්ද අඩු වෙන ගතියක් වගේ තියෙනවා. ඉතින් කොවිඩ් වලට පසුව හෝ එහෙම නැත්නම් සාමාන්‍ය කොවිඩ් හැදුනේ නැති කෙනෙකුට හෝ මෙවැනි රෝග ලක්ෂණ තියෙනවා නම් උඹ හිතන්න ඕනේ මේක විෂාදයේ වෙරි හැකියි කියලා. සමහර වෙලාවට මේක හඳුනගන්නේ නැහැ. ගෙදර හිතනවා මෙයා කම්මැලි නැත්නම් මෙයා මේ ඒ විදිහට හිතන කිසි දෙයක් කරන්නේ නැහැ නිකන් ඉන්නවා කියලා සමහර ලාට උන්ට දොස් කියනවා. ඒ නිසා මේ මේක විෂාදී රෝග ලක්ෂණයක් විය හැකියි. ඒ නිසා ඔබට උපදෙස් අවශ්‍ය නම් නැවතත් 247 අංකය තියෙන ඊට අමතරව විශේෂ අංකයක් තියෙනවා ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාලයෙන් 1926 කියලා. ඒ 24ම තියෙන මේක එකට කතා කරන්න පුළුවන් පුහුණු වෙච්චි හෙද නිලධාරීන් ඉන්නවා ඔබට උත්තර දෙන්න භාෂා තුනෙම පුළුවන් ඊට අමතරව දැන් ඉස්සර වගේ නෙමෙයි ලංකාවේ හැම මහරෝහලේම මානසික සෞඛ්‍ය වෛද්‍යවරු ඉන්නවා මානසික සෞඛ්‍ය සායන තියෙනවා ඉතින් ඒ විෂාදය ගැන මම පොඩි හැඳින්වීමක් කරේ ඒ වගේම අපි කතා කරන්න ඕන මේ අපේ සභාපතිතුමිය කිව්ව වගේ මේ එන්නත්කරණය සහ ඒ සම්බන්ධ තියෙන බිය ගැන දැන් අපි දකිනවා විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුලින් මේ එන්නත් ගැන විශාල බියක් ඇති කරලා තියෙනවා අපිට පළවෙනිම කියන්න ඕන අපි මේ මේ එන්නත් සම්බන්ධයෙන් හෝ කොවිඩ් රෝගී සම්බන්ධයෙන් හෝ යම් කිසි දෙයක් දැක්කහම ඒක දැක ගමන්ම
බෙදාහරින් හොඳ නැහැ දැක ගමන් විශ්වාස කරන්න හොඳ නැහැ අපි වැඩගත් අපිට විශ්වාස කටයුතු මේ තනකින් අපි ගිහිල්ලා හොයලා බලන්න ඕනේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ තියෙනවා වෙබ් අඩවි තියෙනවා සමාජ මාධ්‍ය අඩවි තියෙනවා රයිට් ඒ වගේම ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙනවා ඉතින් ඒ වගේ අපිට මේ පිළිගත හැකි තනකින් නැවත පරීක්ෂා කරලා බලන්න මේක පාරට මේවා මේ බෙදාහරින්න එපා යාළුව අතර බය ඇති කරන්න එපා දැන් අපි ගත්තොත් ඕනෑම වර්ගයක එන්න අතට අතුරු ආබාධ තියෙන්න පුළුවන් ඒ හැදුන ගහපු වෙලාවේ සුළු අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන් දීර්ඝ කාලීන නමුත් දීර්ඝ කාලීන අතුරු ආබාධ ඉතාම කලාතුරකින් ඇති වෙන්නේ අපි ගත්තොත් ඇස්සසෙනක කියලා එකෙන් ලක්ෂ දෙකකට එකක් වගේ තමයි ඒ අතුරු ආබාධය තියෙන්නේ ඉතින් ඒ වගේ නමුත් අපි ඒක නිසා එවැනි ඉතා කලාතුරකින් ඇති වෙන අතුරු ආබාධයක් ගැන निधनगत रोग මෙතන මේ මේ එන්නත් කරන්නේ ඇති වෙන ඉතාමත්ම කලාතුරකින් ඇති වෙන අතුරු ආබාධ ගැන අනවශ්‍ය බියක් ඇති කරගෙන මේ එන්නත් කරන්නේ පහු කර ගැනීමෙන් ඔගොල්ලෝ ලොකු අවධානයකට පත් වෙනවා. මෙතන මේ බිය තහවුරු කර ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි ඇත්තටම මේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් ඔයගොල්ලන්ගේ දැනුම ලබා ගන්න. ඉතින් එතනින් මම යන්න කැමති දැන් අද සමාජ මේ වශයෙන් මේ කොවිඩ් වසංගතය නිසා ඇතිවෙන තත්ත්වයන් ගැන එක අවාසනාවන්ත තත්ත්වයක් තමයි අතරම මේ මරණ සංඛ්‍යාව වැඩි වෙන එක. දැන් වාසනාවකට දැන් අඩු වෙගෙන යනවා. නමුත් උච්චම අවස්ථාවේ සමහර මරණ 200කට කිට්ටු වුණා. දැන් සාමාන්‍යයෙන් අපේ රටේ මරණයක් සිදු වුණාම ඒ ආමංගල්‍ය කටයුතු සිදු වෙනවා. මේ නෑදෑයෝ එනවා. හත් දවසේ දානයක් තියෙනවා. මේ සාම්ප්‍රදායික කටයුතු වල විශාල මනෝවිද්‍යාත්මක වැදගත්කමක් තියෙනවා. ඒ දුකටපත් වෙච්ච කට්ටිය දුක ගැන බෙදාගෙන ඒ ගැන කතා කරලා ඒගොල්ලන්ගේ දුක ඉක්මනට තුනී වෙන්න සමහර හත් දාසේ දාණය වෙනවා ඊට පස්සේ තුන් මාසේ දාණය විතරේකොට දුක හිමීට හිමීට තුනී වෙනවා. මේක ස්වභාවික දෙයක්. නමුත් මේවෙන් උදව් වෙනවා. දැන් අපි දැක්ක ගොඩාක් ඥාතීන්ට මලගෙදරකට යන්නත් බැරි වුණා. මේ දේහය දකින්නත් බැරි වුණා. रबर बोलिया मार्गे हरी समाज मध्य हरी තමගේ ඥාතියන් සමග මේක කතා කරන්න තමගේ ඇති දුක බෙදා ගන්න පුළුවන් තමගේ ඥාතියෙකුට එහෙම දෙයක් වුණොත් අපි ඔවුන්ට කතා කරන්න ගෙදරට යන්න බැරි වුණත් ඔවුන්ට නිතර කතා කරන්න ඒ වගේම අපිට පුළුවන් විදිහට දැන් අපිට දාහනේ සම්ප්‍රදායික විදිහට දානයක් දෙන්න බැරි වුණත් අපිට පුළුවන් විදිහට දානයක් දෙන්න පුළුවන් අපිට පුළුවන් විදිහට ඔහුව මතක් වෙන්න යමක් කරන්න පුළුවන් එහෙම කරලා මේ දුක මේ තත්වය එහෙම කිරීමේ මේ තත්ත්වය අඩු කරගන්න පුළුවන් එහෙම නැත්නම් එහෙම නැත්නම් දීර්ඝකාලීනව මේ දුක වැඩි වෙලා විෂාදයේ තත්ත්වයක් වගේ ඇති වෙන්න පුළුවන්. වස්නාවකට දැන් මරණ සංඛ්‍යාව අඩු වෙනවා. ඒ වගේම දැන් මං හිතන්නේ ටිකෙන් ටික මේ කියන්නේ සීමාවනුත් අඩු වෙනවා. නමුත් ඒක මම දකින එක ප්‍රශ්නයක්. ඒකම ආර්ථික වශයෙන් අපිට කවුරුත් පිළිගන්න ඕනේ මේ කොවිඩ් හින්දා ලොකු ආර්ථික බලපෑමක් ඇති වුණා. සමහර ශේෂ්ත්‍රවල රැකියාවක් නැති වුණා. සංචාරක ශේෂ්ත්‍රී වගේ සමහර ආයත ආදායම අඩු වුණා. ඒ කියන්නේ සමහර අය ණය බැරි ඉර වුණා. මේ වගේ සමහර අයට තියෙන වියදම් කරගන්න බැරි වුණා. ඉතින් මේ නිසා ගොඩාක් මානසික පීඩනය ඇති වෙලා තියෙනවා. මානසික පීඩන තත්ත්වය සමහරට විෂාද තත්ත්වයකට ගිහිල්ලා තියෙනවා. සමහරට ජීවිතේ නැති කර ගන්න වගේ සිතුවිලි එන්න පුළුවන් විෂාදය වැඩි වුණාම අපි ළඟ ඇත්තටම සංඛ්‍යාලේ කරන්නේ නැහැ එහෙම සියදී විහාණ කිරීම වැඩි වුණාද කියලා. නමුත් අපිට රිෆ්‍රෙෂ් දත්ත නැති වුණත් අපිට තේරෙනවා අපිට හම්බෙන රෝගීන්ගෙන් ඊළඟට මානසික සෞඛ්‍ය ආයතනයට එන දුරකථන ඇමතුම් වලින් අපිට තේරෙනවා වෙනදට වැඩිය වැඩියෙන් මේ සම්බන්ධයෙන් මිනිස්සුන්ට ගැටලු ඇති වෙලා තියෙනවා කියලා.
විශේෂයෙන් මේ වගේ අයටත් මම අර ඉස්සෙල්ලා කියපු විදිහේ විෂාදයේ රෝග ලක්ෂණ තියෙනවා නම් ඔවුන්ට පුළුවන් දුරකථන මාර්ගයෙන් හෝ එහෙම නැත්නම් වෛද්‍යවරයෙක් හමු වී හෝ ඒ සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබා ගන්න. ඒ වගේ අවසාන වශයෙන් මම කියන්න කැමතියි දැන් ගොඩක් වෙලාවට මේ ගෙදර ඉඳලා වැඩ කරනවා දැන්. ඒක මේ මේ වෛද්‍යතුමී දරුවන්ට ඇතිවෙච්ච බලපෑම කියන්න කැමතියි. මම අතරම වැඩි හිටියොත් පවා මේක සමහරවිට අමාරු වෙලා තියෙනවා. සමාජයත් එක්ක ගැටෙන්නේ නැහැ ගෙදරටම වෙලා ඉන්නේ. සමහර හිතනවා මේ ගෙදරටම වෙලා ඉන්නකොට පවුල් සමගිය ඇති වෙනවා වැඩි වෙනවා කියලා. නමුත් අපි දැකපු දේ තමයි සමහරලාට අපිට එන ටෙලිෆෝන් කෝල්ස් වලින් සමහරට පවුල් අතර ගැටුම් වැඩි වෙලා තියෙනවා. විශේෂයෙන්ම දැන් පවුලේ සමාජිකින් දෙතුන් දෙනාම මානසික ආතතියෙන් ඉන්නේ. එහෙනම් මානසික ආතතියෙන් ඉනකොට එක තරහ වෙනවත් වැඩි. ඉතින් සමහරලාට ගැටුම් ඇති වෙනවා. සමහර වෙලාවට මේ වෙලා තියෙනවා. ඒ වගේම මේ ගෙදර ඉන වැඩ කරන සමහරලාට සීමාවක් නැති වෙලා තියෙනවා. සමහර අය කියනවා මේ වෙනත වැඩට ඇවිල්ලා හරි මෙයා ගෙදර ඇවිල්ලා අපිට ගෙදර වැඩවලට කතා කරනවා ගෙදර මිනිස්සු කතා කරනවා දැන් මෙයා උදේ 7 ඉඳන් රෑ 12 වෙනකම් වැඩ කරන ඔෆිස් එකේ අපිට කතා කරන්නවත් නැහැ කියලා. ඉතින් ඒ සමහරවිට ඒක නිසා පවුල් ගැටුම් ඇති වෙනවා. පවුලත් එක්ක සම්බන්ධ වෙනද වැඩි ආඩු කියලා. ඒකද මම හිතන්නේ අපි සීමා ඇති කර ගන්න ඕන. මේ අපි ගෙදර ඉඳන් වැඩ කරාට අපි වැඩ කරන වෙලාවල් වල සීමාවක් නැති කරන් වෙනවා. සමහර අනිත් වෙලාවට ඉන්ටර්නෙට් එක අයින් කරලා ටෙලිෆෝන් එක ඔෆ් කරලා ගෙදර ආයෙත් එක්ක සක් ඉන්න වෙනවා. ටිකක් විවේක ගන්න වෙනවා. විශේෂයෙන්ම ඒ වගේම දැන් මේ කොවිඩ් ගැන බය වෙන කෙනෙක්ට මට කියන්න ඕනේ විශේෂයෙන්ම දැන් සමහර අය ඉන්නවා මේ දවස් පුරාම මේ කොවිඩ් ගැන හොයන කට්ටිය උදේ හවස ඉන්ටර්නෙට් එක බලනවා. ඉතින් මම හිතන්නේ අපි මේ කියන එක තමයි ඇත්තටම එහෙම විශේෂයෙන්ම සංවේදී අයට මේ ඉන්ටර්නෙට් බලන එකත් නැත්නම් කොවිඩ් ගැන හොයන එකත් සීමා කරන්න. දවසකට පැයකට විතර සීමා කරන්න මේ ගැන මරණ සංඛ්‍යාව හොයන එක. එහෙම නැත්නම් දවස් පුරාම මේ ගැන හොය හොය මානසික ආතතිය වැඩි කර ගන්නවා. ඉතින් මම මේ කිව්වේ සමහර මූලික ගැටලු වගේක් මම ඔයගලන්ගේ මේ මේ වෛද්‍යතුමගේ කතාවෙන් පස්සේ තව ඔයගලට ගැටලු තියෙනවා නම් මම ඒ සම්බන්ධයෙන් කතා කරන්න කැමතියි. අයිබෝවන් පළමුව මම ස්තුතිවන්ත වෙනවා. අපි පෙරේදා ඩොක්ටර් සජීවනත් කිව්ව 24/7 කියන අපේ තියෙන WhatsApp group එකක් වෘත්තිකයෝ වෛද්‍ය වෘත්තිකයෝ නානා මට්ටමේ එකතු වෙලා අපි WhatsApp group එකක් 24 පැයෙම දවස් 7 තුලම යනවා. අපේ පද්ම මැඩමුත් එකේ ඉන්නවා. අපි බොහෝ දෙනෙක් එකේ ඉන්නවා. මේ කොවිඩ් හා සම්බන්ධ තීන්දු තීරණ ගන්න විශේෂඥවරු සහ නොයෙකුත් මට්ටමේ වෛද්‍යවරු වෘත්තිකයෝ එකේ ඉන්නවා. ඉතින් ඒකේ අපි පෙරේදා රෑ මම හිතන්නේ කතා කරා මේ මානසික සෞඛ්‍ය ගැටලු ටිකක් වර්ධනය වෙමින් පවතිනවා. විශේෂයෙන් දරුවෝ ගැන අපි පොඩි කතා කතිකාවකට එළඹුණා. එතෙන්දී මං හිතන්නේ 24 පැයක් යන්න කලින් මේ වෛද්‍ය පාත්ම ගුණරත්න මහත්මිය පණිවිඩයක් ආවා. අපි මෙහෙම මාධ්‍ය සාකච්ඡාවක් හැඳෙනවා. මේක විශේෂ දෙයක්. ඉතින් මං හිතනවා මේක ලොකු ජයග්‍රහණයක් මැඩම්. තැන්ක්යූ මේක ඉක්මනට කෝල් කරගත්තට මෙච්චර ඉක්මනට. ඉතින් ඔය ජාතික හෙල්ප් ලයින් එකේ නැෂනල් හෙල්ප් ලයින් එකේ කොටසක් විදියට ඔය කිව්ව 247 එහෙම නැත්නම් 24/7 නම්බෙකට කතා කරලා මේ රටේ ඉන්න අපේ ආදරණීය ශ්‍රී ලාංකික ජනතාවට තමුන්ට කොවිඩ් හා සම්බන්ධ ඕනෑම ප්‍රශ්නයක් කතා කරන්න පුළුවන්. එතකොට අපි ඒක තුළ අපි සාකච්ඡා කරලා අවශ්‍ය විශේෂඥයාට යොමු කරනවායි ප්‍රශ්න. මානසික ප්‍රශ්නයක් ආවොත් අපි කීප දෙනෙක් ඉන්න අපිට ඒ වගේ තමයි. ඉතින් පළමු කොටම මම සන්තෝෂ වෙනවා මෙතෙන්ට මේ මට්ටමින් ඊ ගන්න පුළුවන් වෙච්ච එක ඉතාම කෙටි කාලයක් තුල. මගේ සහෝද ඩොක්ටර් අමරසිංහ කිව්වා මේක වැඩිහිටියන්ට කොච්චර අමාරුද කියලා. ගරු මහත්ම මහත්මීනි මේක දරුවන්ටත් ගොඩක් අමාරුයි. සමහර වෙලාවට වැඩිහිටි අපිට දරුවන්ට මේ කොවිඩ් තත්ත්වය තුළ කොවිඩ් පිළිබඳ කරුණු කාරණාද ලොක්ඩවුන් එකේ ගෙවල් අස්සේ හිරවීම ඉස්කෝලේ යන්න නැති එක ඒ සියලු දේවල් නිසා දරුවන්ට මේක කොච්චර අමාරුයිද කියන එක සමහර වෙලාවට වැඩිහිටි අපිට එක්කෝ තේරෙන්නේ නැහැ එක්කෝ තේරෙනවා අඩුයි එක්ක තේරුණත් ඒ ගැන මොනවා කරන්නද කියලා තේරුමක් නැහැ. ඉතින්
අපි මනෝවෛද්‍යරු විදිහට මං හිතන්නේ සජීවන එකඟ වෙයි රට පුරාම ඉන්න අපි මනෝවෛද්‍යරු අපි අපි එකිනෙකා කතා කරද්දී අපිට තේරෙනවා මේ ළමයි එන්න එන්න වැඩි වැඩි අපි ළඟට අරගෙන එනවා. ඒතර අපි දන්නේ අරගෙන එන කට්ටියගේ මානසික තත්ත්ව පිළිබඳ විතරයි. එතකොට අපි ළඟට අරන් ඉන්නේ නැති ගෙවල් ඇතුලේ තනියම විඳවන පවුල තුල තනියම විඳවන දරුවෝ වගේම තනියම තමුම්ම තනියම විඳවන දරුවොත් ඉන්නවා විය හැකි. එතකොට මේ මානසික තත්ත්වවල වෙනස්කම් කිව්වහම කුඩා දරුවෝ වගේ වගේම නව යෞවන යෞවනියන්ට ඒගොල්ලන්ගේ මේ චර්ය රටාවෙන් තමයි බොහෝ විට මේ වෙනස අපිට පේන්නේ. ඒ වගේම ටිකක් ලොකු දැනුම තේරුම තියන දරුවෙක් නම් හතරලා කියන්නත් පුළුවන් අම්මේ අප්පච්චි මට හරි දුකයි මේ මට බය හිතෙනවා. ඒ වගේ අපිට ඒගොල්ලන්ට එක්ස්ප්‍රෙස් කරන්න ඒගොල්ලන්ට ප්‍රකාශ කරන්න පුළුවන්. හරි. නමුත් එහෙම බැරි නම් බොහෝ විට අපි කියනවා චර්ය රටාත්මක වෙනස්කම් තුලින් ඒගොල්ලන්ගේ දුක් ගින්දර වැඩි හිටි අපිට කියනවා විය හැකියි. හරි. ඉතින් දැන් තරහ යනවා හොඳට හිටපු දරුවෝ තරහ යනවා කියන දේ අහන්නේ ෆෝන් එක මොබෝබ ඉන්නවා පොතක් බලන්නේ නංගිල මල්ලේ කරඬු වෙනවා අඬනවා හීනෙන් බය වෙනවා අර වයසත් එක්ක සමාවෙන්න වයසත් එක්ක ඒගොල්ලන් අපි ළඟට එන ලෝකෙට එළියට දෙන රෝග ලක්ෂණ වයස් මට්ටම් එක්ක වෙනස් වෙනවා. ඉතින් දෙමව්පියෝ විදිහට වැඩි හිටිය විට දැන් දෙමව්පියන්ට ලොකු වැඩක් තියෙනවා අද රටේ. මොකද ගුරුවරු නැහැ ඒගොල්ලන් එක්ක මේ බර්ඩන් එක මේ වගකීම දරුවන් පිළිබඳ වගකීම් බෙදා ගන්න දැන් මේ ගුරුවරු නැහැ. හරි. ඉතින් අම්මලා තාත්තලා පිටට මේ වගකීම ගෙදර ඉන්න මිනිස්සු පිටට වැඩි හිටිය පිටට මේ වගකීම තනි කරට වැටිලා. එතකොට දැන් එහෙන් ડોક્ટર සජීවන ලස්සන්ට කියලා දුන්නා වැඩිහිටියන්ටත් අමාරුයි ඒක අමුතුන් කියන්න දෙයක් නැහැ අපි දන්නවා අපි හැමෝටම අමාරුයි මේක මැනේජ් කරගෙන කලමනාකරණය කරගෙන යන්න. එතකොට තමුන්ගේ ගෙදර ඉන්න පොඩි එකක් මේ විදිහට කඩා වැටුනහම දෙමව්පියෝ තවත් අසරණ වෙනවා. එතෙන්දී අපිට ඉතාම සරල පළවෙනි පියවරක් තමයි දරුවට හුන්කම් දෙන්න. හුන්කම් ළමයින්ට හුන්කම් දෙන්න කියන එක අපි කොවිඩ් එන්න කලින් ඉඳන්ම කියන දේ. හරි. ඔෆ් කෝස් අපේ සත්තකින්ම දරුවන්ට හුන්කම් දෙන්න ඕනේ අපි. නමුත් මේ කොවිඩ් වලින් අපි බැටකන පීඩා වෙන කාලය තුල ඉතාමත්ම වැදගත් අපේ දරුවා කියන දේ හුන්කම් දෙන්න. ඉතින් දැන් හුන්කම් දීලා සමහර අපි දෙමව්පියෝ වෙන අනේ මේ පුතේ මේ විකාර නැතුව ඔයා පාඩම් කරගන්න මේ අපිට තියෙන ප්‍රශ්නත් එක්ක බලද්දී ඔයාට මොන ප්‍රශ්නද ඔයාට තියෙන්නේ මේ අධ්‍යාපනයේ ඕලෙවල් ටික කරගන්න එක ඒලෙවල් ටික කරගන්න එක එක ශිෂ්‍යත්ව කරන පාඩම් කරන් පාඩම් කරා. හරි. පාඩම් කරන්න ඕනේ තමයි. නමුත් ඒ විදිහට දරුවාට හුන්කම් දීලා ඒ දරුවා මොකක් හරි දෙයක් අපිට කියන්න උත්සාහ කරද්දී අපි ඒගොල්ලන්ව ඩිස්මිස් කරනවා. අපි කියනවා අල්ලලා අපි ඒගොල්ලන්ව නොසලකා හරිනවා. ඒක නෙමෙයි හුන්කම් දීම. අපි ඒගොල්ලන්ගේ ෆීලිංග්ස් ඒගොල්ලන් අපිට කියන්න හදන දේ ඇක්නොලෙජ් කරනවා. ඇක්නොලෙජ් කරනවා කියන්නේ ඔව් පුතේ මට ඔයා කියන දේ කියන්න හදන දේ මං හිතන්නේ මට තේරෙනවා. අටත් හරි අමාරුයි වගේ. මේක හරි අමාරු කාලයක් කියලා ඒ මනුස්ස දරුවා කියන දේ අපි ඇක්නොලෙජ් කරන්නේ. ඒක අපි ඔව් ඒක එහෙම තමයි කියලා. ඒ වගේම මේ කාලය තුල දරුවන්ට අපි පරිවිඩයක් දෙන්න ඕනේ. ඉට්ස් ඕකේ not to feel okay. මේ අපිට අවුල් ගතියක් දැනෙනවා නම් ඒක ඔයාගේ වැරද්ද නෙමෙයි. මේක අවුල් තත්ත්වයක්. කොවිඩ් එක තුල අපි දැන් මේ අවුරුදු දෙකට ආසන්න කාලයක් ඉන්න එක මේක හරිම අවුල් තත්ත්වයක්. ඉතින් මේ ගැන අවුලක් හිතන එක අවුලක් නෙමෙයි කියන කණිවිඩය මං හිතන්නේ දරුවන්ට දුන්නාම එතනින් මේගොල්ලන්ගේ අර ලොකු මේ කලබලකාරීත්වය මං හරි නොටි මං වැඩක් කරන්නේ මේ බලන්න මං හරිම අම්මලා තාත්තලා පව් මම මං මං යූස්ලස් මං වැඩක් නැති කෙනෙක් ඒ වගේ තමුන් ගැන අව විදිහට හිතන එක ටිකක් අඩු වෙනවා. ඒ වගේ ඒගොල්ලන්ට මේ කිව්වහම රයිට් ඒ කියන්නේ කමක් නැහැ මේක අවුල්ටත් මේ කාලය තුල අපිට හැමදේම සර්ව සම්පූර්ණව වැඩ ටික කරන්න බෑ පුතේ දුක. රයිට් ඒ පණිවිඩය දෙන එක වටිනවා. ඒ වගේම තමයි අම්මලා තාත්තලා වශයෙන් පොඩි දැනුවත් වීමක් මේ මානසික සෞඛ්‍ය පිළිබඳ තිබෙන්න ඕන. හරි. දැන් ඉතින් අපි දැන් අපි කැමති වුණත් නැතත් අන්තර්ජාලයේ එක්කනේ දැන් අපේ ගනුදෙනුව.
එතකොට අපි මනෝවෛද්‍යවරුන්ගේ සංගමයේ වශයෙන් අපේ වෙබ්සයිට් එකේ ශ්‍රී ලංකා මනෝවෛද්‍යවරු සංගමයේ වෙබ්සයිට් එකේ දාලා තිනවා මේ දැනුවත් කිරීමේ වීඩියෝස්. ඒ වගේම මනෝවෛද්‍ය සංගමයේ එකිනෙක සමාජික සමාජිකවන් විශේෂයෙන් ළමා සහ නව යෞවන වයසේ දරුවන් වෙනුවෙන්ම කැප වෙලා ඉන්න විශේෂඥ මනෝවෛද්‍යවරු එහෙම ඉගලන් මේ YouTube වීඩියෝස් දාලා තියෙනවා. ඉතින් YouTube එකකට ගිහිල්ලා adolescent depression, ළමා childhood depression, ළමා වියේ විෂාද ඒ වගේ දේවල් පොඩ්ඩක් බලලා කරලා පොඩක් දැනුවත් වීමක් වෙන එක මං හිතන්නේ වැඩි හිටිය දෙමාපිය වාරකාරාදීන්ගේ වගකීමක් මේ වගේ කාලෙක. ඉතින් දැන් දරුවෙක් මානසිකව චුට්ටක් අවුල් වෙලා දුකෙන් ඉන්නවා තරහ යනවා පොඩි චරයා රටාත්මක වෙනසක් තිබ්බ ඵලියට ඔකෝ මල්ල දුවගෙන මනෝවෛද්‍යුරු ළඟට අරන් එන්න කියනවා නෙමෙයි. මං හිතනවා මාධ්‍ය හිතවතුන් ඒක ඉතා වගකීමෙන් කරයි කියලා නැත්තම් මේ මාධ්‍ය සාකච්ඡාවෙන් පස්සේ ලංකාවෙම ඉන්න අම්මලා තාත්තලා ලංකාවෙම ඉන්න මනෝවෛද්‍යුරු ළඟට ළමයි අරගෙන. ඒක නෙමෙයි මේ මේ මාධ්‍ය සාකච්ඡාවේ අරමුණ. අපි ගෙදරින් අපි ළඟට එන්න නොවෙන්න අපි ළඟට එන්න පෙර අපි කොහොමද අපේ දරුවන්ව මේ බලා ගන්න රැක බලා ගන්න කොහොමද අපිත් සාර්ථකව මේ මේ අපේ මේ ඉත අසීරු කාලය එන්නත තුලින් හොඳ වීගෙන යද්දි යනකම් කොහොමද බලා ගන්න කියන එක තමයි මේ මාධ්‍ය සාකච්ඡාවේ හරය මූලික දේ. මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ඒ සන්දර්භය තුල අපේ දේවල් එඩිට් කරලා දාද්දි මේ රටට දෙන්න කියලා නැත්නම් අනවශ්‍ය භීතිකාවක් ඇති කරන්න පුළුවන්. අපි කියන්නේ වගේ ළමයි මයි ගොඩ් මෙන්න මානසිකව වැටෙනවා මෙන්න දැන් ළමයි සියදි හානි කර ජීවිතයට හානි කර ගන්න යනවා කියලා අනවශ්‍ය කලබලයක් ඇති කරන එකත් ඒක ඉතාම වැරදි. ඒ පාරපිය සම්පූර්ණ එම් එක අපේ ඉලක්ක අනිත් පැත්ත ගන්නවා කණපිට ගන්නවා. එතෙන්දි පුංචි දෙයක් දැන් මේක කොහොමද අපි දරුවන් නව යවන යවනියන් කොහමද අපි ගෙදර කලමනාකරණය කරගන්නේ මොනවද අපිට වෙනින් කරන්න පුළුවන් කියන එක ඉතාම කෙටියෙන් කියලා මම කතාව නවත්තන්නම්. ඊට පස්සේ ඔයගලන්ට ඕන දෙයක් අහන්න පුළුවන්. ඔබේ දරුවෙකුට අර ડોક્ટર සජීවණ කිව්වා වගේ වැඩිහිටි අපිට වගේම යම් කිසි ඇක්ටිවිටි ෂෙඩියුල් එකක් යම් කිසි තමුන්ගේ දවස ක්‍රියාකාරීත්වය පොඩ්ඩක් පිළිවෙලක් කරගනින්න. ඒ කියන්නේ අර මේ හමුදා නීතිය වගේ මේ අට නැගිනවා අටයි පහට දත් මදිනවා එහෙම නෙමෙයි. රයිට් මේ වගේ දල අවස්ථාවක නැගිටිනවා මෙන්න මේ වැඩේ අද දවස්ට කරනවා මේවා කරනවා මේවා කරනවා ඒ ක්‍රියාකාරීත්ව දරුවාගේ දවසේ දිනචරියාවට පාඩම් විතරක් නෙමෙයි. ශ්‍රී ලාංකීය දෙමව්පිය වශයෙන් අපි හරිම දරුවන්ගේ අධ්‍යාපනය ඉතාම මුදුන් මල් කඩක්සේ සැලකෙනවා. ඒක හොඳයි ඒක නරක නැහැ. නමුත් it should be at the cost of the mental health of the children. Education එක දරුවන්ගේ මානසික සෞඛ්‍ය පරයා මානසික සෞඛ්‍ය දෙවණියට දාලා අධ්‍යාපනය පළවෙනි කරන්න බෑ. මානසිකව කඩාවැටලා දරුවෙක් අපිට දෙන ඒ නමය දෙමව්පිය විදිහට ඔයගලන්ට වැඩක් තියනවද කියලා චුට්ටක් හිතලා බලන්න. හරි. එතෙන්දී activity schedule එකේ දරුවාගේ දිනචරියාව පවත්වා ගැනීමේදී අධ්‍යාපනයේ යම් කිසි කාලයක් වගේම එයාගේ සන්තෝෂය සඳහා enjoyment එකට එයාගේ fun එකට එයා කැමති දෙයකට අපි කාලයක් දෙන්න ඕන. දැන් සමහර දෙමව්පියෝ ළමයි අරන් ඇවිල්ලා කියනවා මං දැන් ડોક્ટર සජීවනටත් දෙන්න ඇති මෙයා මේ chat කරනවා WhatsApp එකේමයි ඉන්නේ මෙයා මේ යාළුව එක්ක chat කරන්නේ පොත අධ්‍යයන කියලා බලන්නේ. ඔව් ඒකත් ඉතින් වැරදි. දැන් මේක අහගෙන ඉන්නවනේ මගේ පොඩි යාළුවෝ අපේ කට්ටිය සීමාවක් තියෙන්න පාය. එතකොට දිනචරියාව හරිගස්ස ගන්නවා කියන්නේ chat කරන්නත් පොඩි කාලයක් ඕනේ. මොකද දැන් සමාජ සම්බන්ධතා ඔක්කොම නැති වෙලානේ අපිට. දැන් ඉදිරියට එනවා මං හිතන්නේ මැඩමුත් එකඟ වෙයි. ඉස්සරහට එනවා සමාජයට බහැලා කතා බහ කරලා හලෝ කියලා මේ සමවයස අයත් එක්ක ගනුදෙනු කරන්න වැඩිය හුරු නැති පරම්පරාවක් ඉදිරියට එනවා. මොකද දැන් මේ ඔක්කොම ගනුදෙනු සමාජ සම්බන්ධතා අන්තර් පුද්ගල සම්බන්ධතා ඔක්කොම ඔන්ලයින්. ඒතර chat එකෙන් මිසක් මේ මූණ බලලා ඇස් දෙක දිහා බලලා කතා කරන්න ටිකක් මැලි වෙන පරම්පරාවක් ඉස්සරහට එමින් භවති. මේ කතන්දර නිසා ඒක දරුවන්ගේ වැරද්දක් නෙමෙයි. ඉතින් අඩු ගානේ ඔන්ලයින් හරි ඒගොල්ලන්ට දෙමාපිය අධීක්ෂණයේ යටතේ දරුවාගේ වයස මත නව යවන වයසේ වුණා දෙමාපිය අධීක්ෂණයට. මොකද
ඔන්ලයින් ක්‍රියාවලින්ත් අපි දිනචරියාව තුළ ඉඳ දෙද්දි ළමයින්ව ගොදුරු කරගන්න ලිංගිකව අපචාරවලට යොමු කරගන්න නොයෙකුත් මත්ද්‍රව්‍ය නොයෙකුත් අසභ්‍ය වෙබ්සයිට්ස් ඒ වගේ දේවල් වලට ළමයිව ගොදුරු කරගන්න මේ තත්ත්වකුත් තියෙනවා ලෝකෙ පුරාම ලංකාව විතරක් නෙමෙයි ලංකාවෙත් තියෙනවා අපිට ළමයි හම්බ වෙනවා ඒගොල්ලෝ කියනවා මෙන්න මෙහෙම එකකින් මට මෙහෙම කිව්වා මම මෙහෙම පින්තූර ඇරියා ඉතින් ඒවා හරි ඩැමේජ් හරි විනාශකාරී දරුවෙකුට ඒ නිසා මේ ඒකත් දෙමාපිය අධීක්ෂණයත් බලන්න ඕනේ ඒ වගේම මේ ව්‍යායාම ටිකක් කරන එක මේ ජිම් වහලානේ ડોක්ටර් ඇන්ටි ඉතින් සමහර නව යවුණු කෙනන් ජිම් විතරක් නෙමෙයිනේ ගෙදර ටීවී එක ඉස්සරහා හරි එකතන දුවනවා හරි තමුන් ආස මොනවා හරි ඇඟ මහන්සි කරන හැබැයි ඒක රුටීන්ලි ඒක නියම් පිළිවෙලකට කරන්නේ අද කරනවා සුමාන දෙකකට පස්සේ ආයෙ මතක් වුණාම කරන එහෙම නෙමෙයි දවස තුල පොඩි ව්‍යායාම කරන්නත් පොඩි කාලයක් දරුවන්ට තියෙන්න ඕන දුවන්න පයින් සෙල්ලම් කරන්න මේ ඉඩක් නැත්තම් ගේ ඇතුලේ හරි යම් කිසි ව්‍යායාමයක් හරි YouTube එකක් බලලා ඒකට ඩාන්ස් කරන්න හරි දන්නවනේ පොඩි ආස දේවල් ඒකට පොඩි ඉඩක් තියෙන්න ඕන එතෙන්දී එක්සර්සයිස් කරද්දී අර හැපි කිමිකල් එකක් එන්ඩෝෆින් කියලා හැපි කිමිකල් එකක් බ්‍රේන් එකෙන් මොලෙන් එළියට එනවා ඒක හරියට අපි නිකන් මම විහිළුවට කියන අපි පොඩි අයට අපි නිකන් ඇන්ටි ડિප්‍රෙසන්ට් එකක් විෂාදයට බෙහෙතක් දුන්නා හා සමානයි සතුටු වෙන කිමිකල් එකක් එනවා කොහොමද ඉතින් හරි සතුටින් කරනවා නමුත් ඉතින් ඒක පොඩක් පිළිවෙලක් කරලා දෙන්න ඕනේ පොඩි අයට ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේක අමාරු කාලයක් මම විශේෂයෙන්ම අවසානයේ ආමන්ත්‍රණය කරන්න කැමති අපේ ලංකාවේ පොඩි අයට කුඩා දරුවන්ට සහ නව යවුන වයසේ ඉන්න දරු දැරියන්ට දුවේ පුතේ මේක අමාරු කාලයක් ඉංග්‍රීසි කියමනක් තියෙනවා when life gives us lemon learn to make lemonade හරි අපිට ජීවිතේ විසින් නරක දෙයක් දෙද්දි අපි ඒ නරක දේ හොඳ දෙයක් බවට හරව ගන්න පුළුවන් වෙන්න ඕනි කියලා වැඩිහිටි අපිට වඩා ඕගලන්ට එක කරන්න පුළුවන් මේක හැමදාම මෙහෙම තියෙන්නේ හරි වැක්සින් එක ඔයාලටත් ගහන දවස ආවම ගහ ගන්න බය වෙන්න එපා අපේ බෙහෙත් බොනවයි කියලා වැක්සින් එක නොගහ ඉන්න හේතුවක් නැහැ වැක්සින් එක ගහ ගන්න පුළුවන් එන්නත ගහ ගන්න පුළුවන් කොවිඩ් එකට විරුද්ධව අපි මේ අමාරු අඩිය එකතු වෙලා යම් කිසි ජීවිතය අර පොඩි කල්සරණක් හදාගෙන ඒක තමුන් ආස දේවත් කරගෙන තමුන්ගේ හැංගිච්ච දක්ෂතා එළියට ගන්නත් මේක අපිට පුළුවන් නේ මේක ටර්න් කරගන්න පුළුවන් අපිට හොඳ ඉවෙන්ට් එකක් විදිහට හොඳ දෙයක් බවට අපිට පත් කරගන්න පුළුවන් ලියනවා සමහරු අත්වැඩ කරනවා සමහරු චිත්‍ර අඳිනවා සමහරු සිද්දු කියනවා ඉතින් තමුන්ට කරගන්න බැරි වෙච්ච අර හරිම කලබලකාරී දින රජ චර්යාවක හිරලා හිටපු පොඩි අය ඕල්ලෝ ඔගලන්ට පොඩි නිවාඩුවක් එකාතකට ලැබිලා තියෙනවා නිවාඩු වැඩි වෙන්න පුළුවන් නමුත් අපි මේ නරක අමාරු කාලේ අල්ලගනිමු දුවේ පුතේ අපි මේක හරවගමු අපේ හැංගිච්ච දේවල් ගෙලියට දාගන්න ජීවිතේ අපි ඉදිරියට අල්ලගෙන යමු අමල තාත්තලත් එක්ක වැඩිහිටි එක්ක මං හිතනවා වැඩිහිටි අපිට වඩා ඔගලන් එකට පුහුණු වුණොත් ඔගලන්ට මේක කරගන්න පුළුවන් ස්තුතියි And all of us feel, you know, maybe depressed. I don't know what to call it. I know that it's been a long period. It's been more than 1.5 years. I know. How long should the signs of not being your normal self there for you to know that you need to seek medical attention? In a child, in an adult. You know what? We psychiatrists, when we say this is a disorder, we consider the level of functional impairment, how dysfunctional or how functionally affected you are, right? And the severity of the symptoms. Sometimes a mother may be there. She may be struggling to cook for her children. However, she's functional, but the quality of that function is obviously very badly affected. So although there is some function, the quality of the function is low. So then
If that person is troubling, if the functionality is really affected, that is when we shrinks go and we psychiatrists go and diagnose the disorder. And it's I'm talking about lay people. Now say I have a child. Hmm. Yeah. How do I know that that's something wrong and that the child needs help? Exactly. Because that is what we need to keep the message. Exactly. Yeah. That's as I say, the behavior and the emotional expression of the child may be different. When there's a change in the behavior of your child, right? You should first talk to the child, see what is wrong with the child. And if you're not sure whether these are features of a recognized mental health disorder, that's what I suggested you guys to like go online and watch an educational video or two. If you're not sure, I think there are helplines. You can just talk to a professional through those 1926, 24/7, national helpline, whatever the helplines that we have been talking about in this conference. And then a professional would see. It's what is not okay is to ignore that there is a change in the child. Because samahara lama inno ekolo mara honda. ළමයි කියන්නේ චූටි චූටි නෝටිකැලි ටිකක් තියෙන කට්ටිය. මුන්දලා දැන් හොඳටම හොඳ වෙලා හිටියොත් නිකන් සිල් අරන් වගේ හොඳටම හොඳින් හිටියොත් මනෝවෛද්‍ය විද්‍යාවක් විදිහට මම හරිම බය. මොකද එහෙම 100ට 100ක් හොඳ නැහැනේ වැඩි හිටිය අපිත් එහෙම නැතිකොට. එතකොට පොඩි එකෙක් ටිකක් නෝටි වෙද්දි පොඩ්ඩක් දඟ කරන්නේ නැත්තම් එතන ප්‍රශ්නයක් තියෙනවා. හරි අපිට ලේසි වෙන්න පුළුවන් පුදුම හොඳ හා හරිම ශාන්ත දාන්ත කිසිම ප්‍රශ්නයක් නැති දරුවෙක් කියනකොට අපිට හොඳ වෙන්න පුළුවන්. නමුත් ඒ දරුවා ගැන අපි ටිකක් කලබල වෙනවා. මොකද මේ හොඳට ඉඳලා කිසිම ප්‍රශ්නයක් නැතුව සමහරලාට ඉතාම අවාසනාවන්ත දේවල් වලට යොමු දරුවෝ ඉන්නවා. මොකද ඒගොල්ලන් අර ස්පොන්ජ් එකක් වගේ ඔක්කොම ටික ඇතුලේ තියාගෙන ඉන්නවා. එළියට දීමක් නැහැ. ඒකට එළියේ අපිට අර මං කිව්වා වගේ චර්යා රටාත්මක ප්‍රශ්න behavioral problems are not seen in those guys. So they are suffering silently. එහෙම වුණාම එහෙම දරුවෝ ගැන පුතා මේ වැඩි කතාවක් නැහැ. මේ මොකෝ වෙන්නේ? මොකද වෙන්නේ? යා මොකද සිද්ධිය? කොහොමද යාළුවෝ? ආ ඔන්ලයින් වැඩි කොහොමද නම් ඇති නේද? එන ඒ වගේ පොඩි කතා බහ කතිකාවතක් දාලා බලන්න ඕනේ මිනිස්යාගේ මානසික තත්ත්වය. යා I mean, feeling low, all of us feel low, right? All of us feel low, and that's what you're asking. Yeah, once in a while, all of us feel low. You know, we have our ups and downs, right? Yeah. But if the mood is clinically, if the mood is persistent, it's persistently low, you know, even happy events won't make you happy when you are depressed, right? Otherwise, you know, you feel bad and then you meet a couple of friends, you chat to a couple of friends and you feel better and, you know, you enjoy it. Or you watch a film and you enjoy. That's the normal ups and downs of life. But the mood is persistently down, right? And also, generally, we say at least 2 weeks. But as Dr. Pabasiri very clearly pointed out, we look at the functional impairment as well, effect on your life, right? And also, sometimes, even although you may, the very mildest symptoms also may have a lot of effect on your family. So, for example, the depression may be very mild, and you may not have, you know, poor sleep or... But you know, you may be very irritable, you may be getting angry very quickly, and that affects your wife and of your children, right? Mm-hmm. So, and that can also be, you know, it can affect your workmates, and so it all depends on the severity of the symptom and the effect on you and your family and the work. Right? And when you talk about this mata mata, you know, then gara samahara velawata daruwa aran eno api langata. හොඳට බැලුවම දරුවාට ප්‍රශ්නයක් නැහැ. දරුවා කරන්නේ රියැක්ෂන් එකක් අම්මගේ හරි තාත්තගේ හරි මානසික ගැටලුවකට. දරුවා is just react. The child is only react. Right? So at such times we don't go and treat the kid. We just have a chat with the adult parents and then we see what we can do to help them. Yeah? ඒක natural. ඒක ස්වභාවිකයි. අපේ අවුල දරුවාට ප්‍රේරණය වෙන. ප්‍රශ්න දෙකක් තිබෙනවා. විශේෂයෙන්ම පසු කොවිඩ් තත්ත්වයන් ගැන කතා කරන නිසාම සමාජ මතයක් තිබෙනවා. සෞඛ්‍ය පුරුදු නිසිකම් පරිදි අනුගමනය කරත්
අධික බය අපි දකින්නවා ගෙවල් වලට ගියාම මිනිස්සු එළියට එන්නේ නැහැ මේ අධික බය නිසා ප්‍රතිශක්තිකරණයේ අඩු වෙලා රෝගයේ හැදීමේ අවදානමක් තිබෙනවාද අනිවාර්යෙන් මානසික ආතතිය ආතතියකින් ඉන්නකොට ප්‍රතිශක්තිකරණයේ අඩු වෙනවා ඒක අපි කවුරුත් දන්න දෙයක් ඉතින් ඒක තමයි මානසික ඒක ගොඩක් කියන්නේ එකක් තමයි මානසික විශේෂ මානසික ආතතියකින් ඉන්නකොට මේ කොවිඩ් නෙවෙයි ඕනම වෛරස් රෝගයක් ඇති වෙන්න පුළුවන් නේද ඒක නිසා මේ ඒක ඔබතුමා කියන එක මම හොඳටම පිළිගන්නවා ඒකයි මේ රෝගය ගැන අධික බයත් ඒතරම් හොඳ නැහැ ඒ කියන්නේ යම්කිසි මට්ටමකට බයක් තියෙන එක හොඳයි ඒක තමයි පරිස්සම් වෙන්නේ නමුත් සමහර අය ඉන්නවා මේ ඒගොල්ල ස්වභාවයෙන්ම ලෙඩ වලට බයයි ඒගොල්ල ස්වභාවයෙන්ම හරි සංවේදී ඒගොල්ල තමයි ගොඩාක්ම බය වෙන්නේ ඉතින් සමහර ලාට මේ තමයි මිත්‍යා මතත් මේකට බලපාන දැන් මට හම්බුණා එක දරුවෙක් ඇවිල්ලා අම්මා කෙනෙක් දරුවෙක් ඇවිල්ලා කියනවා මේ දරුවා කියනවා දරුව දොර ජනෙල්වත් අරින්නේ නැහැ ගෙදර දැන් අහල පහල එහා ගෙදර බෝඩි මේ ළමයි ඉන්නවා කියලා ගාමන් ෆැක්ටරි එකට ගෙන ළමයි මේ බොහොම දුර මීටර් ගණනක් එහා ඒගොල්ලෝ හිතනවා මේ වායුවෙන් ඈතට ඇවිල්ලා බෝ වෙනවා කියලා ඉතින් ඒව සමහර වෙලාවට අර බෝ වෙන ක්‍රමය ගැන බෝවෙන ක්‍රමය ගැන හරි අවබෝධයක් නැති එක දැන් කොච්චර ජනමාධ්‍ය වලින් රජයෙන් සෞඛ්‍ය මාත්‍යංශයෙන් කිව්වත් සමහර අයට මිත්‍යා මතක් තියෙන එකක් බලපානවා ඉතින් ඒක නිසා අනිවාර්යෙන් මම එකට එක ගෙවෙනවා මම දන්නේ ඔබට මොන හරි දායකත්වයක් කරන්නේ ඒත් එක වෛතුමනේ ඒත් එක වෛතුමනේ මේ ඔබතුමා හඳුනාගන්න තිබෙනවාද කොවිඩ් හැදුණු පසු මානසික තත්ත්වෙන් මානසික ආබාධ තත්ත්වෙන් නැති වෙනවා කියලා වෛද්‍ය විද්‍යාත්මක සොයාගෙන තිබෙනවාද परीक्षण मटमें चीनी रोगी दाहान मुलिमी रोगी दाहा पशु विपराम करमकसी मट मानसिक विषाद परीक्षण मटमें दाखिल गुडा විශේෂයෙන්ම කොවිඩ් විතරයි නෙමෙයි සාමාන්‍ය තද වෛරල් උණක් හැදුනත් තද වෛරල් උණක් හැදුනත් මට ඔයගලන්ට අත්දැකීම් ඇති එක දවසක් යනකම් නිකන් අඟට පණ නැති ගතියක් හිතට සතුටක් නැති ගතියක් නිකන් උනන්දුවක් නැති ගතියක් තියෙනවා ඉතින් මේ තදට කොවිඩ් හැදෙන ආයත අපි අත්දැකීමිනුත් දන්නවා ඇත්තටම පරීක්ෂණ කරගෙන යනවා ගොඩක් විශ්වවිද්‍යාලවල පරීක්ෂණ කීපයක්ම කරගෙන යනවා මම හිතන ඔයගලන්ට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙයි සජීවන මේ සංකල්පයක් තියෙනවා මේ පෝස්ට් වෛරල් ડિප්‍රෙෂන් කියලා එක හඳුනා ගන්නාලාද තත්ත්වය post viral depression ඒ කියන්නේ covid වගේ මේ දැන් මේ සාපේක්ෂව ටිකක් බලගත්ු වෛරස් එකකට එකක් නෙමෙයි නිකන් සරල හෙම්බිරිසා කැස්ස උණක් වෛරස් උණක් හැදුනත් ඊට පස්සේ depression එකක් එන්න පුළුවන් ඒ viral fever එක නිසා post viral depression so covid කියන්නේ වෛරස් එකක් එතකොට post covid depression post covid අපි අතර නිතර කතිකාවතන් කතිකාවල් එනවා මේ long covid එක තුලත් ඔගොල්ලෝ දැක්ක දත්ත අධික ප්‍රමාණයක් depression මානසික අවපීඩනයෙන් පෙළෙනවා එතකොට ඔබතුමා හපු ප්‍රශ්නට උත්තරේ ඔව් අනවශ්‍ය බයක් ඇති කරන්නේ බහුතරයකට මේක සුළු මට්ටමකට එන්නේ බහුතරයකට මේක පහ වෙලා යනවා ටික දවසකින් පහ වෙලා යනවා ඉතින් ඒක දීර්ඝ කාලයක් පවතිනවා නම් තමයි අතරම ඕලන්න පුළුවන් වෛද්‍ය උපදෙස් පතන්න මේ ටෙලිෆෝන් අංකයකට කතා කරන්න පුළුවන් 9926 ට නැත්නම් 247 ට එහෙම නැත්නම් වෛද්‍යවරු කැමති බොහෝ අයට මේක පහ වෙලා යනවා ඒ වගේම දැන් දරුවන් පාසල් නොයා දැන් වසර පහ වාරකට අද අවුරුදු දෙකකට කිට් වෙන්න ඉන්නවා දැන් ඔවුන්ගේ සමහරු දැන් විභාගයට පෙනී සිටීම උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අකමැත්තක් දක්වන බොහෝ අය ඉන්නවා එතකොට මට මේ විෂය කරන්න බෑ මට වෙන විෂයක් ඕනේ කියන තැනට මානසිකත්වයේ තල්ලු වෙච්ච අය ඉන්නවා මේ වගේ මේ දරුවන්ට මොකද්ද මේ ඇති වෙච්ච මානසික විපර්යාසයේ තෙන්දී ඉගෙන ගැනීම එපා වෙන තැනට පත් වෙලා තියෙන සමහරුන්ට ඇයි ඒ මම දැන් ඇත්තටම මේ දැන් අපි දැකපු දෙයක් තමයි දැන් මේ ඔන්ලයින් අධ්‍යාපනයේදී දැන් ගොඩාක් උනන්දු ළමයි සමහරවිට ගොඩාක් උනන්දුෙන් අවධානයෙන් උනන්දුෙන් කරන ළමයි කොහොම හරි මේ ඔන්ලයින් එකත් අල්ලගෙන යනවා. ඒ වගේම නමුත් එතරම්ම උනන්දු නැති ළමයි සමහරලාට මේ උදේ ඉඳන් හවස වෙනකම් ස්කෝලෙත් ඔන්ලයින්, ටියුෂන්ත් ඔන්ලයින්. ඒ නිසා ගොඩාක් දරුවන්ගේ මේ අධ්‍යාපන ටිකක් පසු බෑමකට ලක් වෙලා තියෙනවා. අපි ගොඩක්ම දෙමව්පියෝ විශේෂ අපි දැකලා තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට දැන් සමහරට වාර විභාගත් හරියට වෙන්නේ නැහැ. ඒක නිසා ඒ තත්ත්වයේ යටතේ එකක්
අපි දකින දෙයක් තමයි මේක පොදු දෙයක් මේ ළමයින් සමහරට අධ්‍යාපන තත්ත්වය ටිකක් පස්සට ගිහිල්ලා තියෙනවා ගොඩාක් උනන්දු ළමයි ඇරෙන්න සමහරට එහෙම දක්ෂයට හිටපු ළමයින් සමහරට පස්සට ගිහිල්ලා තියෙනවා ඉතින් අතරම පොඩි පන්ති වල නම් මම හැමදාම කියනවා දෙමව්පියන්ට 3 4 5 6 7 නම් ලොකුට කලබල වෙන්න එපා ඔක ඔක අල්ල ගන්න පුළුවන් නමුත් ඔයා කියනවා වගේ මේ සාමාන්‍ය පෙළ උසස් පෙළ දරුවන්ට සමහර දරුවෝ හරියට අධ්‍යාපනය කරලා නැහැ ඒගොල්ලෝ නෝට්ස් ලියාගෙන නැහැ विभाग आत्मविश्वास අඩුවෙන්න පුළුවන්. ඒ වගේ මේක හින්දාම ඇති වෙන මානසික ආතතිය හින්දාම සමහරවිට ඉස්සර වගේ මතක හිටින්නෙත් නෑ. අවධානය තව තව ටිකක් අඩු වෙනවා අවධානය. වෙනද වගේ මතක තියාගන්න බැරි වෙනවා. මම ඒක කියලා අපිට මතක නෑ. ඉස්සර වගේ මතක හිටින්නේ නෑ කියලා. ඉතින් මේවත් එක්කම දෙමව්පිය දරුවන් අතර ගැටුමුත් ඇති වෙනවා. දැන් ගොඩාක් කාලකට දෙමව්පිය දරුවන් අතර ගැටුම් අතර ලකුණු අඩු වෙනකොට පාඩම් කරන්න නැති වෙනකොට මේ සියලුම දේ හින්දා තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ. ඊළඟට අනිත් එක තමයි දැන් ඔය ගොඩක් තව ගැටුම් ඇති වෙනවා තමයි වීඩියෝ. දැන් සමහරවිට ළමයින්ගේ මේ දිනචර්යාව සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට ගිහිලා තියෙනවා. දැන් මම දකින්න එකක් තමයි සමහරට ඒගොල්ලෝ රෑ 1 2 3 වෙනකන් ඇහැරලා ඉන්නවා. ඒගොල්ලන්ට දැන් අපි ඒගොල්ලන්ට එකම දේ ඒගොල්ලන් අහුවම් කියන අපිට එකම දේ තියෙන අපිට යාළුවෝ හම්බෙන්නේ මේ වීඩියෝ ගේම්ස් ගහලා chat කරලා තමයි අපිට යාළුවෝ කතා කරන්න තියෙන්නේ. ඒගොල්ලෝ කියන්නේ එහෙමයි. නමුත් ඒකෙන් වෙන සමහරට දිනචර්යාව වෙන මේගොල්ලෝ ඇහැරෙනකොට දවල් 10 11 වෙනවා. 12 වෙනවා. එතකොට අර උදේ පන්ති මිස් වෙනවා. ඉතින් මේ වගේ ගොඩක් හේතු තියෙනවා. මම හිතන්නේ ડોક્ટર පබස්සිනි තව ටිකක් ඒක පැහැදිලි කරන්න. මම හිතන්නේ ඔබතුමා අහපු ප්‍රශ්නේ ගත්තොත් එහෙම වෙනවා. ඔව් වෙනවා තමයි. හරි. ඒක මට හිතෙන්නේ ડોક્ટર සජීවනත් කිව්වා වගේ බයි ඩිරෙක්ෂනල්. ඒ කියන්නේ ළමයෙක් මේ කාලය තුල කඩා වැටීම නිසා අධ්‍යාපන කටයුතු වලට බලපාන අහිතකර ලෙස වෙන්නත් පුළුවන්. අධ්‍යාපන කටයුතු ටික මේ මාර්ගගත ක්‍රමයට කරගන්න බැරුව එතනින් පීඩනයට පත් වෙලා ඒක හේතුවක් මත අර ඇඩ්ජස්ට්මන්ට් රියැක්ෂන් එකක් අපිට ඒකට වරතු දෙන්න නැතුව කඩා වැටෙන්නත් සෝ දෙපැත්තටම ඒක බලපාන. එතෙන්දී අර අපි ඉස්සල්ලත් හයිලයිට් කරා වගේ මම කිව්වා වගේ අර යම් කිසි ෂෙඩියුල් එකක් යම් කිසි කාල මේ සටහනක් දල හෝ තියෙන එක වටිනවා. එතෙන්දි තමයි ඔය දැන් ඔය වීඩියෝ ගේම් ගහනේ වටේ එහෙම දැන් අපේ પરම්පරාවල් මේ වීඩියෝ ගේම් ගහ ගහ ලොකු වෙච්ච අය නෙමෙයි අද ඉන්න වැඩි හිටියෝ. ඉතින් අපිට මේක දැන් හරිම අලුත් දෙයක්. දැන් අපි මේ වීඩියෝ ගේම් එකක් දෙකකට එබිට බැලුවොත් ඒක හරිම ඉන්ට්‍රස්ටිං. ඒක නිකම් බෝරින් හරි ඒකාකාරී එකක් නෙමෙයි. ඒක හරි ඉන්ට්‍රස්ටිං. ඉතින් අපිටත් ගහන්න පුළුවන් නම් රස නැතුව ඉඳලා අපිත් ඕක කරයි. දැන් අද කාලේ ඉන්න ළමයිට ගුරුම් බැටි මැෂි මොවි මේ 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 මොනවාද කෝම් පිට්ටු හදන්න කියන්න බැහැනේ. අපි දැන් මේ ඉදිරියට ගිහිලා දැන් මේ ළමයි දැන් ඉතින් ඉන්ටර්නෙට් එක පාවිච්චි කරන ළමයිනේ. එතකොට අධීක්ෂණය යටතේ ඒගොල්ලන්ගේ අර එන්ජොයිමන්ට් එක සඳහා ඒගොල්ලන්ගේ සතුට සඳහා පොඩ්ඩක් වීඩියෝ ගේම් එකක් දෙකක් ගැහුවට කමක් නැහැ. මේ වීඩියෝ ගේම් එකේ මේ දරුවාගේ වයස් මට්ටම අනුව අධීක්ෂණය. මොකද ඒවා ඇඩික්ට් වෙන්න පුළුවන්. ඒවා හරි සතුට ගෙන දෙන ඒවානේ. අර මොලේ තියනවනේ මේ ප්ලෙෂර් පාත්තේ කියලා එකක් ඩෝපමින් පාත්තේ ඒ සතුට ගෙන දෙන රසායනික ටික ඇවිස්සුනොත් අපිට ඒ ඔස්සේම දරුවා ප්‍රීතිය විඳින්න පටන් ගන්නවා. අර ටිකක් එකහකාරී නව කතාව කියන එකක් හරි එළියට බහලා උංචිලිපත් දෙන එකක් හරියට වඩා මොකද මේක හරි ළමයින් ආකර්ෂණය කරගන්න විදිහට හදලා තියෙනවා. නමුත් ඉතින් ඒක තියෙන්න ඕනේ මේ අද කාලේ පරම්පරාවනේ. ඒගොල්ලෝ නෝ වීඩියෝ ගේම්ස් කියලා තහනම් කරොත් ඊට පස්සේ ඒක තව ප්‍රශ්නයක පව්. හරි. ඒකටත් යම් කිසි පොඩි කාලයක් අධීක්ෂණයට දෙන්න ඕනේ. එතකොට දරුවට මොනව හරි සතුටගෙන දෙන දේකුත් තියෙනවා. පාඩම්ම නෙමෙයි. හතේ ඉඳලා සමහර මේ පොඩි පන්ති වලයි අපිට හම්බෙලා තියෙන උදේ හතේ ඉඳලා ක්ලාසස් කියවෙන කන්ද 5-6. ඉතින් මම බැරිබතන මගේ Facebook ගිනු මේ දැම්ම මැඩම් මේ අපි අපේ වෛද්‍ය ශිෂ්‍යන්ටවත් මෙච්චර වද දෙන්නේ කියලා සමහර පාසල් දරුවන්ට මේ ඒ දවස්වල අර තිබිච්ච මේ උගන්වීම. ඉතින් ගුරුවරුත් පව්. මම එකද එදාත් එකතු කරන්න ඕන දැන් අතට මේ පාසල් වස ලැබීමෙන් ඉතින් ඔන්ලයින් අධ්‍යාපනයෙන් පාසල් අධ්‍යාපනය සම්පූර්ණයෙන් අපිට දෙන්න බෑ. දැන් අතට පාසල් අධ්‍යාපනය කියන්නේ ඉස්කෝලේ ගණන් ගන්න එක විතරක් නෙවෙයි. ක්‍රීඩාව
ඊළඟට වෙන සමාජවල වැඩ කරන එක right සංගීතය ළමයි එකිනෙකට එකතු වෙලා සෙල්ලම් කරනවා නොඑක් දේවල් ක්‍රියාකාරකම් තියෙනවා ඉතින් ඒ ඔක්කොම අද නැති වෙලා දරුවෝ මේ ඔන්ලයින් පාඩම් වලටයි වීඩියෝ ගේම්ස් වලටයි තමයි දැන් දරුවෝ ඉතුරු වෙලා තියෙන්නේ ඉතින් ඒකයි වෙලා තියෙන්නේ YouTube Netflix ඒක තමයි ඉතුරු වෙලා තියෙන්නේ ඉතින් එතකොට අතරම දැන් ළමයි ගිහිලා හන්දාවට ගිහිලා ක්‍රිකට් ප්‍රැක්ටිස් කරනවා නම් හරි නැත්නම් මොනවාරි බෑන් ප්‍රැක්ටිස් කරනවා ඒ වගේ යනවා නේද එතකොට මේ ඉන්ටර්නෙට් වලටම ළමයි සීමා වෙන්නේ නැහැ ළමයින්ට වෙන ඉතින් අතරම යෝගි පෞෂර් වර්ධනේ දැන් අර කප්පිට කිව්වා වගේ දැන් මේගොල්ලෝ පෞෂර් වර්ධනයටත් බලපාන දෙන්නේ ඒකින්ද අපි මේ සමාජ උදාහරණයක් යොහානි දැන් ඉන්දියාව ගිහිල්ලා මේක සින්දුව කියලා දැන් රටටත් හොඳයි ඒව ළමයි දන්නවා ඒක හොඳයි රයිට් අර සීමාවන් මොකක් හරි සීමාවක් අධීක්ෂණය අපි සාමාන්‍යයෙන් කියනවා කෝවිඩ් නැති කාලේ ළමයින්ට පැයක් විතර හොඳට දාඩිය දාලා කරන සෙල්ලමක් කරන්න කියලා. අපි ඒක තවත් ප්‍රොමෝට් කරත් හොඳයි නේද? අනිවාර්යෙන් මං හිතන්නේ ඒක මේ ශාරීරික මානසික සෞඛ්‍ය දෙකටම දෙවැදෑරුම්ම සෞඛ්‍යට අත්‍යවශ්‍යයි. ඒක තමයි අර අපි හදාගන්න දරුවා වෙනුවෙන් දවසේ දැන් ඔබතුමන්ලට දරුමල්ලෝ ඉන්නවා. අද ගෙදර ගිහිල්ලා ඇක්ටිවිටි ෂෙඩියුල් එකක් හදන්න. ඒකේ දරුවත් එක්ක කතා කරන්න. අපිට ඕනේවනේ මේ පුතේ උදේට පැය භාගයක් බණ අහන්න කිව්වට ටීනේජර් කෙනෙක් ඕක කරන්නේ නැහැ. රයිට්? දරුවා කැමති දේ බලන්න. දරුවා කැමති දේ අනුව එයත් එක්ක සාකච්ඡා කළා අපි මෙතන මේ විදිහට අර කිව්වා වගේ දැන් ඔය හෝමෝන පිළිබඳ විශේෂත්ව වෛද්‍යවරු කියන්නේ පපුව ඩඩක් ගාලා ගහෙන්න, හත්ති වැටෙනකන්, දාඩිය දානකන් මම හිතන ළමා මනෝවෛද්‍යවරු කියන්නේ නේද මැඩම් ඔව් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු පීඩියාට්‍රිෂන්ස් and ඒගොල්ලෝ කියන්නේ මේ ඒ විදිහට පොඩක් එකෙන් දාඩිය දාන්න සලං කරන්න. ඉතින් ඔය සමහරු ඉන්නවා TikTok music දාගෙන dance කරන. ඉතින් හා මේ එකට කමක් නැහැ. යා ඔව් නටන්න music දාගෙන නටන්න නටන්නේ කොහොමද? කොයි මැඩම්ද? පත්ම මැඩම්. Yeah, you better come here now. No, it's okay, madam. It's okay. Come on, madam. Madam, වෙන්න. අපි පුළුවන් මාතෘකාවටදී උපුයමු මාතෘකාවට දෙකක් වෛද්‍ය ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ විදිහට මේ මාතෘකාවට මැදගත් නිසා මාතෘකාව සමාජයට ගෙන යෑමේ අරමුණ තමයි අපිට තියෙන්නේ. ප්‍රශ්න අහන්න. හලෝ. විශේෂයෙන්ම මේ කොරෝනා තත්ත්වෙත් එක්ක බස්නාහිර පළාතෙන් පිට පළාත්වල ගත්තාම කොරෝනා හැදුනහම මේ පවුල් පිටින්ම නිවාසවල කොන් කිරීමක් කරනවා, පිළිකුල් කරනවා. පළාත යන්නේ මේ අල්ලපු ගෙදර මිනිස්සුන් විශේෂයෙන් යන්නේ. එතනදී මානසික තත්ත්වය සම්පූර්ණ වැටෙනවා නේද? දැන් මේ කියන්නේ හොඳට ආශ්‍රය කරමු මේ මේක වැඩිපුර මේ රෝගී පැතිරුණාම තමයි මේ තත්ත්වේ නැති උනේ. මිනිස්සුන් අතර තව මිනිස්සුන් පිළිකුල් කිරීම. ඇත්තටම මේක අපි මුල් අවස්ථාවේදී දැක්ක කොළඹනේ මේ සෞඛ්‍ය සේවකයන්ටත් මුල් අවස්ථාවේදී දුන්නා. දැන් අද මේ රෝගී ගැන දැනුම අඩු කාලේ දැන් අපේ රෝහල් වල සේවකයන්ට බෝඩින් වලින් යන්න ඕන සමහර ලාට්. ඒගොල්ලන්ට පොඩු බස් වල එන්න දුන්නේ නැහැ. ඒක ඉතින් දැන් ටික ටික දැන් රෝගී ගැන දැනීම ඇති වෙලා දැන් ඇත්තට මේක අඩු වෙලා දෙනවා. විශේෂයෙන්ම දැන් කොරෝනා රෝගය හැදුන ලෙඩෙක්ව දැන් මඩම් දන්නවා ඇති. වඩ වැඩි කියන්නේ විතරම 10 වෙනි දිනේදී ඒගොල්ලෝ අපි ටිකට් කපලා යවනවා. ඉතින් ඇත්තටම කොරෝනා රෝගය හැදෙන දවස් දෙකකට කලින් තමයි රෝගී බෝ වෙන්න පුළුවන්. හැදිලා දවස් 10 14 විතර පහු වුණාම විශේෂයෙන්ම 14 පහු වුණාම ආයි කාටවත් බෝ වෙන්නේ නැහැ. 14 වෙනි දවසේ පහු වුණාම. ඉතින් ඇත්තටම මේක අර මේ හරියට දැනුම නැති හින්දා තමයි ඒක වෙන්නේ. ඒ වගේම මේ ඒක නිසා ඇත්තටම අපි ඒක කරන්න ඕනේ. ඇත්තටම පෞලක කොරෝනා හැදිලා ඔය නිරෝධායනයට පත් වෙනවා නම් ඔවුන්ට උදව් කරන්න ඕනේ. ඇත්තටම ඔවුන්ට උදව් කරන්න ඕන. ඔවුන්ට ටෙලිෆෝන් එකෙන් හරි කතා කරලා ඒ විදිහ කරන්න. මම හිතන්නේ දැන් ගොඩාම මේ සමාජයේ පැතිරෙන හින්දා මට දැන් නම් හිතෙන්නේ දැන් මේ තත්ත්වය අඩු ඇති කියලා. මොකද මට හිතන්නේ ඔව් ඒක ඇත්තෙමම මේ මුලදිම ඕගොල්ලන්ට මතක් කරොත් අපි කොරෝනා මරණයක් ටීවී එකේ දැනුම් දුන්න ආකාරයේ වුණත් සමාජයට අනුමත කරන්න බැහැ. ඉතින් දැනුම අත තමයි ඒක අපි ටික ටික ඉදිරියට ආවේ. ඉතින් මං හිතන්නේ අපිට දොස් කියනවක්වත් කරන්න දෙයක් නැහැ. ඕගොල්ලෝ මාධ්‍ය සහ අපේ සෞඛ්‍ය මාධ්‍යංශයේ මේ සියල්ලම එකතුව
ඉතින් සමාජය දැනුවත් කිරීමෙන් මේ මාත්‍රයකින් එළියට එන්න ලොකු කාර්යභාරයක් කරා. ඉතින් ඒ මුලදී එක කොළඹක් තිබුණා. ඉතින් දැන් ටිකෙන් ටික පිටපලාතට ගිහිල්ලා ඒක දැනුම මත ටික ටික මේවා වෙන්න ඕන එකක්. ඉතින් මං හිතන්නේ අපිට කියන්න පුළුවන් කොරෝනා අදිචායන්ට ඉතින් ඒක අනිත් අය එහෙම එකක් දන්නවා නම් ඉතින් ඒගොල්ලන්ගේ දැනුම අධිකම තමයි මතයි වෙන්නේ. ඉතින් ඒක ගණන් ගන්න ඕන එකක් නෙමෙයි කියන එක. ඒ වගේම වෛද්‍යතුමනි දැන් මේ වෙනකොට රෝගීන් බොහෝ අඩු වෙලා තියෙනවා. ආසාදිතීන් බොහෝ අඩු මට්ටමක් තමයි පෙන්වන්නේ. හැබැයි අහඹු ලෙස PCR පරීක්ෂණ සහ ඇන්ටිජන් පරීක්ෂණ වැඩි කළොත් මේ රෝගීන් ප්‍රමාණය තව වැඩි වෙලා පෙනී නේද? අත්‍යවම අධීක්ෂණය කියන එක ඉතාමත්ම වැදගත්. පසු විප්‍රමක් සහ අධීක්ෂණය කියන එක අපිට යලි කොතනින් මේක මොන ආකාරයකට පොකුරක් විදිහට එනවද නැද්ද කියන එක දැනුවත් වෙන්න ඒ අධීක්ෂණ ඉතාමත්ම වැදගත්. ඒ වට සර්වෙලන්ස් සෙන්ටර්ස් තනින් තන පාත්වල ඒ අධීක්ෂණ ක්‍රමවත් සහ විද්‍යානුකූලව කිරීම අපිට වැදගත්. ඉතින් මේ සම්බන්ධව අපි සංගමයේ විසිනු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්න ඒ සම්බන්ධ දන්න තියෙන අය ඒ ගැන කතා කරලා මාතෘකාව සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් අපි රෝගීන් අඩුයි කියන එක සඳහන් කරන්නේ මේ එක දත්තයකින් විතරක් නෙමෙයි. රෝහල් දිහා බලලා රෝහල් වලට එන රෝගීන් ප්‍රමාණය බලලා දැඩි සත්කාර ඒකකවල ඇඳවල් බලලා ඉස්පිරිතාලේ රෝහල් වල තියෙන කෝවිඩ් සඳහා වෙන් කරපු රෝගීන්ගේ අඩුවීම් බලලා මේ සියල්ලගේම එකමුතුවකින් තමයි අපිට සැකයකින් තොරව රෝගීන් අඩු වෙනවා කියලා කියන්න පුළුවන් වෙන්නේ දත්ත වලින්මම විතරක් නෙමෙයි. ඉතින් ඒ දත්ත අනුව අපි කරන්න ඕන හැබැයි ඉතින් නම්බර්ස් ගොඩාක්ම අසාමාන්‍ය ආකාරයට වැඩි කිරීමේ අවශ්‍යතාවයක් නැති වෙනවා. නමුත් අහඹු පරීක්ෂණ කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒක අහඹු පරීක්ෂණ සැකසහිත තැන් වෙන්නත් පුළුවන්. ඒ වගේම අපේ ගොඩක් සර්වෙලන්ස් තියෙන්නේ OPD එකේ අපේ රෝහල් වල බාහිර ඒකකයේ රෝග ලක්ෂණ එන ආයින්ව තමයි ගොඩක්ම අහඹු පරීක්ෂණ වලට දක්කල යුතු වෙන්නේ. මොකද රෝග ලක්ෂණ තියෙනවා නම් ඒගොල්ලෝ එතනට එන නිසා. ඉතින් ඒකට වෙනත් වෛරස් රෝග වලටත් දිගටම තිබුණ ක්‍රමවේදයක් තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ. ඉතින් ඒ ආකාරයට යමින් ඒගොල්ලන්ට ඒ අධීක්ෂණය කරන්න පුළුවන්. ඒකයි දැන් අපේ ජාතික මානසික සෞඛ්‍ය ආයතනය ගත්තොත් ඇතුළු වෙන හැම රෝගියාටම අපි PCR පරීක්ෂණයක් කරනවා. දැන් අපි පැහැදිලිව දකිනවා දැන් මේ ඉස්සර අපිට කරන ගොඩාක් අයට මේ පොසිටිව් වෙනවා. දැන් අපි පැහැදිලිව දකිනවා දැන් මේ කරන පරීක්ෂණ වලින් දැන් පොසිටිව් වෙන ගාන ඉතාමත් අඩුයි කියලා. ඒ වගේම තරුණ තරුණියන් එන්නත් ලබා ගැනීම ඉතාම අඩු මට්ටමක තියෙනවා. ඒකට හේතු වෙන්න සාධකය බොහෝ විට ඔවුන්ට ප්‍රචාරයක් නැතිකමද අර ඔබ පැවසූ වගේ ඔවුන් නොදැනුවත් භාවය. ඒකට එන හේතු දෙකක් තියෙනවා. එකක් තමයි තරුණ තරුණියන් මේ අර එන්නත හොඳයි මේ එන්නත හොඳයි කියලා බලාපොරොත්තු තබාගෙන මේ ඒගොල්ලන්ට හුඟායින්ට ඒගොල්ලෝ හිතනවා රටේ අන්ත උන මේ රටට ගන්න මේ එන්නත දෙන්නේ නැහැ. ඒ වගේ අදහස් නිසා සමහර අය එන්නත ගැන විශේෂ අකමැත්තක් ඇතුව ලබා ගැනීමේ බලාපොරොත්තුවකින් එන්න අයත් ඉන්නවා. ඒ වගේම තව කොටසක් මේක නිසා මේ ලිංගික ප්‍රශ්න සහ දරුඵල ගැනීම සම්බන්ධව තියෙන අනියත බිය නිසා ඒ සම්බන්ධව කොහෙත්ම විද්‍යානුකූලව තහවුරු වෙලා නැහැ කිසිම ප්‍රශ්නයක් මේ එන්නත් එකම එකක්වත් සම්බන්ධව. ඉතින් එන්නත මේ වෙනකොට උදාහරණයක් විදිහට අපි බැලුවොත් සයිනෆාම් එන්නත වැඩිපුරම ලෝකයේ පාවිච්චි කරලා තියෙන එන්නත. ඉතින් ඒ සම්බන්ධව ඒ වගේ අපි කොහෙත්ම කවුරුවක්වත් දැනුවත් වීමක් වෙලා නැහැ. ඉතින් කොයිම එන්නතකින්වත් මෙහෙම දෙයක් අපි කොහෙවත් සඳහන් වෙලා නැහැ. ඉතින් මං හිතනවා මේ අපි භාවිතා කරන මාධ්‍ය මේ ප්‍රශ්නෙට සෑහෙන දුරට වග කියන්න ඕනේ කියලා, විශේෂයෙන්ම සමාජ මාධ්‍ය මේකට මේවා කරන්න ඕනේ කියලා. ඉතින් ඇත්තෙන්ම ඒක ප්‍රශ්නයක් රටකට. මොකද අපිට 70%කවත් ප්‍රතිශතයක් සමාජයේ ඉන්නත්කරණය ලබා ගැනීමට මේ තරුණ තරුණියන් ඉන්නතට යොමු වීම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් ඒ අනුව බලලා සමහර වෙලාවට ඒගොල්ලන්ගේ ඒ වැඩ කරන සංවල දැන් උදාහරණයක් විදිහට අපි දන්නවා අපිට පිටරට යන්න ඉන්නත කාඩ් එක ඒගොල්ලෝ බලනවා, නැත්නම් යන්න එයාපෝර්ට් එකකින් යන්න සමහරලා අසීරුයි.
ඒ වගේ ක්‍රමවේද මගින් මේ මේ ආයව යොමු කරන්න වෙනවා කියන එක තමයි මගේ හැඳින්වීම තියෙන්නේ. ඔව් ඒක වෙතුමනේ ඔබතුමී දකින්න සිසිම දැන් මේ පේන්න තියෙන කොවිඩ් තත්ත්වය සාමාන්‍ය තත්ත්වය මේද ඒත් එක්කම සාමාන්‍ය ජීවිතේට අපිට කවදා යන්නට පුළුවන් වේද මේ යන විදිහට දැන් තියෙන තත්ත්වයේ හැටියට අපේ රටේ 153ක් විතර එන්නත්කරණයට යොමු වෙලා දැන් තියෙන්නේ එතකොට දැන් අපි සාමාන්‍ය සෑහෙන අඩුම ගානේ 80ක් 90ක් රෝගිය ප්‍රජා සෞඛ්‍ය ක්‍රමවේදයෙන් වළක්වා ගැනීම කියන එක ගැන දැනුවත් වීමක් ඇතුළු තියෙනවා. ඉතින් මේ ආකාරයට තත්ත්වයක් මීට පෙර මේ රටේ තිබුණේ නැහැ. අපිට මීට පෙර තිබුණ තත්ත්ව ඉන්නත් කරන්නේ අඩුයි දැනුවත් බවක් අඩුයි. අපි සෑරම දැන් මුවාවරණ පළදෙලාගෙන තමයි පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් ඒ මත අපි මේ රෝගයේ ඒ අනුව තමයි අපි ඉදිරියට බලන්න උනේ. මං හිතන්නේ අපිට මේ සාමාන්‍ය දිනයකට අනේක ගැන මේ අවස්ථාවේ කතා කරන්න පුළුවන් කියලා. නමුත් මේ අලුත් සාමාන්‍ය කියන එක මේ අපි දැනට අලුත් සාමාන්‍ය මුවාවරණ පැළඳීම දුරස්ථභාවයේ රඳවා ගැනීම සහ අතසේදීම කියන මේ කරුණු කාරණාවලට යොමු වෙමින් ක්‍රමයෙන් සාමාන්‍ය ජීවිතයකට යෑම තමයි අපිට වැදගත් වෙන්නේ. ඒක හැබැයි ක්‍රමයෙන් යෑමක් වෙන්න වෙනවා. ක්‍රමවත්ව විද්‍යාත්මකව ස්ටේජස් ෆේස්ව ටික ටික තමයි අපිට ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. ඒත් කොයි තුනේ විශේෂත්ම වෛද්‍යවරයන් හැටියට විශේෂයෙන්ම පාසල් ආරම්භය දැන් අපිට කරන්නට පුළුවන් දුතු මෙලා මේ සම්බන්ධ අවධානයෙන් මෙලා තිබෙනවාද? පාසල් ආරම්භ කිරීමක් ඒ ආකාරයෙන්ම තමයි අපි එක්සිට් ස්ට්‍රැටජි කියන එකක් දුන්නා සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ වෙලාවේ මේ අපි කරට යලි ඇරීමේදී. ඉතින් මුලින්ම පාසල් වල අඩු දරුවන් අඩු පාසල් පටන් අරගෙන ඊට පස්සේ අනිත්වා පිළිවෙලින් පිළිවෙලට පාසල් අරින්න කියන එක තමයි අපි සඳහන් කරේ. ඒ එක්කම ඒ අරියහම ඒ පාසල් වල අරීමේදී පිළිගත යුතු ක්‍රමවේද ගුරුවරුන් නැත්කරණය කර තිබීම දරුවන් මුවාවරණ පැළඳීම දුරස්ථභාවයේ රැඳවීම දරුවන්ගේ ඒ කියන්නේ දුරස්ථභාවයේ රඳවා ගැනීමේදී ගත යුතු ක්‍රියාමාර්ග කියන මේ සෑම එකක් ගැනම මම දන්නවා සෞඛ්‍ය අමාත්‍යාංශයත් ඒ ගැන සඳහන් කළා අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ ක්‍රමවත්ව අධීක්ෂණයක් යටතේ හිමින් හිමින් පාසල් ලැබීමට කාලය ඇවිල්ලා කියලා අපිට හිතෙනවා. විද්‍යාත්මකව ආපු බෙහෙත් තියෙනවා අදි මේ රෝහල්වල රෝගීන්ට ඉක්මනට දීලා වෛරසයේ මේවා වෙන කාලය අඩු කිරීමටත් ඒ වගේම අදි අසාධ්‍ය රෝගීන්ට දෙන ඇන්ටි වෛරල් ඒවත් තියෙනවා ඉමුනෝග්ලොබියුලින්ස් කියන ඒවත් තියෙනවා අලුතෙන් එන ප්‍රතිකාර. ඒ ප්‍රතිකාර එකකටවත් මම හිතන්නේ අපේ දැනට අවධානය යොමු වෙනවා කියලා. මොකද එකක් රෝගීන් ප්‍රමාණය අඩු වෙමින් යනවා. ඒක ටික දවසක් යනකොට ප්‍රතිකාර සියල්ලම ලංකාවේදී කීවි ہوا එනවා ටික දවසක් යනකොට. As we all know, the COVID pandemic, the third wave, is quite slowly reducing. The case numbers and the deaths are coming down little by little, and the restrictions are also being lifted. But we do see that the mental health impact of COVID pandemic is now becoming an important issue. There are several reasons why mental health has come to the forefront. COVID-19 itself has caused mental health issues. First, of course, there's the economic and the social impact of COVID-19 and the lockdown. If you take in initial stage, at the height of the illness, many people were in severe fear and anxiety. And this fear and anxiety led people to become worried that they have got the illness when they really didn't have it. We all know when we are anxious, anxiety can have physical symptoms as well.
we can see your heart will start beating. I'm sure all of you have experienced that. Or we might start breathing fast, right? We may sweat, our hands may tremble, we may get headaches. So a lot of people thought when they become anxious, when they got these symptoms, especially breathing difficulties and feeling shortness of breath, they thought that they are going to get COVID. And they got, then the anxiety increases, right? But little by little, that situation is coming down now, right? People's fear is reducing. Of course, a certain amount of fear is always good. So that will help people to take precautions. So now we are talking about the post-COVID state. And now in the post-COVID state, people continue to have symptoms like fatigue and lack of energy and shortness of breath. And many people have mild depressive symptoms, which is well known even after other viral infections. And especially after a severe post-COVID infection, many people have symptoms of depression, like persistent sadness, not enjoying the things that you usually do, lack of interest, lack of motivation. They may have poor sleep, feeling tired all the time, right? And not having the pleasure in the usual pleasurable activities. So if these symptoms are there all the time, throughout the day, and it's affecting you and your life or the way you function, I think you need to get help. For the vast majority, this will go off. You don't need to get worried. The vast majority, the symptoms will go off with time. But if symptoms are persistent, you can seek help through either the 247 hotline or the 1926 hotline of the Mental Health Institute. Or we have psychiatrists and psychiatric clinics all over the country in all the general hospitals, as well as in the private hospitals. So, and then we come to another situation. Oh, the other issue is the deaths that occurred during COVID. We saw the deaths are fortunately coming down. The difference here was that the people, the relatives were not even allowed to mourn due to the COVID conditions, which is unavoidable. So usually when a funeral occurs, people go to the funeral, they meet their relatives, they share their grief, they have the 7-day almsgiving, the Buddhist, the other religious, they have their own services, right? So this all this has a scientific value. They help, you know, to reduce the grief and help people to come to terms with the loss. So this has actually not happened. And some people have lost sometimes both their parents or 2-3 family members, and they are in grief. So these people, they should be, what we advise is to grieve somehow, you know, under the circumstances. They can phone their friends, the friends can help them, either talking through the phone or social media. And they, although they may not have almsgiving or services in the traditional sense, they can have it within the COVID guidelines. They can do something to remember their family members. All this will be helpful to reduce the grief. And I think those of us should remember our friends who have lost relatives and try to help them as much as we can. Then we come to the inevitable economic impact. Many people have lost their jobs. They have reduced incomes. They are unable to pay their loans, pay for their children's education. So they have got economically in a very difficult situation. And this has led to stress as well as to depression. And some of them may have got the symptoms that I told you. Some of them may not have the severe depressive symptoms, but they may get, you know, more irritable than usual. They get angrier than other times, always fighting with their family members, right? Feeling distressed. So these should be recognized. Families should recognize these as depressive symptoms. And if they are persistent and severe, seek medical help. And I think, finally, the fear of vaccination, which I think Dr. Padma Gunaratne addressed, that is due to the lack of knowledge about the vaccine and its side effects. And when you take all the vaccines, the side effects are extremely rare. Side effects are extremely rare. And when you compare it with the danger of getting COVID, to get COVID, even a younger, your chances of severe illness is much, much higher. It's like 1 to 2% or
as you grow older, it might even be more than 10, 15, 18%, right? And if your comorbidity is much higher. So when you compare that, the risk of vaccination is almost negligible. So please do get the vaccine, and because the, and do not be misled by social media, and always do not share things that you see in social media blindly. Always look at official sites like the WHO site, the Ministry of Health, there's the SLMA hotline 247, right? Or to talk to a medical professional and try to get the facts right without following what's in social media blindly. Thank you. Okay. Thank you very much for, you know, taking your time and attending this press conference and helping us to spread this message, this very important message about the mental health impact of COVID. Thank you. Thank you.